ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් වැඩම කර සිටිනවා මේ සාකච්ඡා මණ්ඩපයේට අපට ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ඉතාමත්ම කලාතුරකින් ශ්‍රවණය කරන්න ලැබෙනවෝ විශිෂ්ට ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා එනිසා අද මේ සම්බන්ධ වෙන සියලුම කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් ඉදිරියේදී මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඉදිරියේදී මේ දේශනාවන්ට සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් වෙනුවෙනුත් මම බන්තේ ජිනෝලංකාරයන් වෙත නමස්කාර කර ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට ඒ උතුම් ධර්මයේ කියා දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන්ද සමාධි සම්පත්තියෙන්ද ප්‍රඥා සම්පත්තියෙන්ද විමුක්ති සම්පත්තියෙන් විමුක්ති ඥාන දර්ශනයේ සමන්නාගත වූ දසබල ඥාන ධර්මයන්ගෙන් සන්තානයේ පෝෂණය වුණා වූ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන කාලත්වයට සම්බන්ධ සියලුම ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ධර්ම හේතු ඵල ධර්මයන් චතුරාර්ය සත්‍ය ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම පැහැදිලිව විස්තරව ප්‍රභාස්රව ආලෝකමත් අවබෝධ කරගත්තා වූ දේශනා කරන්නා වූ දේශනා ඥානෙන් සමන්නාගත වූ සත්‍යයන් කෙරෙහි පතල මහා කරුණාවක් දයාවක් මෛත්‍රීන් තෙත්තු සම්ථානයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේ අවබෝධ කොටගත්තා වූ ලෝකයට දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. ඒ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් යොදා හිත යොදා ධර්මමාර්ගයේ සුපටිපන්නාදී ගුණධාරීව වැඩම කළා වූ ඒ ආර්ය ධර්මයට ලං වුණා වූ ආර්ය ධර්මයන් අවබෝධ කොටගෙන සංසාර දුකින් මිදී කියා වූ මිදී යන්නා වූ ප්‍රතිපත්තිය දෙන්නා වස්තාරි පුජ්‍ය මහා සංඝරත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ ඇති අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලයෙන්ද ඒ අනන්ත ගුණ ඇති ත්‍රිවිධ රත්නය සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද අපේ මේ පින්වත් අසාගෙන සිටින්නා වූ සියලු දෙනාම ජීවිතේ පුරා දාන වශයෙන් පහළ කරගත්තා වූ සීල වශයෙන් භාවනා වශයෙන් පහළ කරගත්තා වූ කාමාවචර කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් උපචාර සමාධි අවස්ථාල පහළ වූ ප්‍රභාස්වර නීවරණයන් නැත්තා වූ ඒ කාමාවචර කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන් යම් කිසි වෙලාවක රූපාවචර සිත් පහළ වන ඒ ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ආමස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් වඩාගත් සියලුම ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අද මේ සාකච්ඡාව තුළින් දේශනාව තුළින් අපි කියලා දෙන්නා වූ ධර්ම කරුණුත් මේ පින්වතුන්ට හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා. ඒ සඳහා සිහිය නුවණ යෝනිසෝ මානසිකාර්ය සති සම්ප්‍රජඤ්ඤේ වැඩේවා. නීවරණයන්ගෙන් හිතට බාධාවක් නොම වේවා. මේ ගාමහිරපු පဋාණ ධර්මය ධර්ම කරුණු තේරුම් අරගෙන වටහාගෙන ධම්මානුපස්සනාවක් හැටියට ඒක හිත යොදා මානසිකාර්ය පවත්වා අඩුපාඩු දේ ධර්ම ශක්තිය තර කරගෙන දිනු කරගෙන සෑම දිනාටම උතුම් නිවන් ගමන යාගන්ට ලැබේවා කියලා මුලින් අවබෝධ කරගන්නට ලැබි. ඒ සඳහා මේ මහා ප්‍රත්‍යක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරේ. බුදුරජාණන් වහන්සේගේ
සන්තානෙට පහළ ඥානෙ වහන්සේට දැනී ගිය පෙනී ගිය ඒ ධර්ම හරි විශාලයි. ලෝකයේ උන්වහන්සේ ලෝකයේ තියෙන සෑම ධර්මයක් උන්වහන්සේට පැහැදිලිව ඉතාමත් මොහොතින් පෙනී ගියා. නමුත් දේශනා කරපු ධර්ම කොට්ඨාසේ කාණ්ඩේ හරි ටිකයි. ඒ දේශනා කරන ලද ධර්ම කාණ්ඩය එහෙම දේශනා කරන්නට ටිකක් දේශනා කරන්නට හේතුව ඒ බුදුරජාණන් වහන්සේ නමක් සරුවාකාර පරිපූර්ණ ධර්මය අවබෝධ කරගන්නේ සාරා අසංකේ කල්ප ලක්ෂයක් ඊට වඩා වැඩි කාලයක් පාරමී ගුණ ධර්ම දිනු කරා. ධර්මයේ අසන්නා වූ ශ්‍රාවකයෝ එච්චර කාලයක් නිවන් අවබෝධ කරගන්නට හරි බණහන්ට හරි පාරමී ගුණ ධර්ම පුරලා නැහැ. බෝධිසත්වයන් වහන්සේ නමක් හැටියට දීර්ඝ කාලයක් ගුණ ශක්තිය ධර්ම ශක්තිය වඩලා අවබෝධ කරගත්ත පරිපූර්ණ ධර්මයක්. පොඩි ශක්තියක් පාරමී ශක්තියක් ඇත්තා වූ කෙනෙකුට හිතකට ඥානයකට අවබෝධ කර ගැනීම දුෂ්කරයි. ඒ බවත් ඒ ස්වභාවයක් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා අසන්නාගේ සිතට ගැළපෙන අහුවෙන ඒ වගේම අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙච්ච ධර්ම කාණ්ඩයක් න්‍යායගත කරන යම්කිසි ක්‍රමයකට ඒ හිතට අහු කරගන්න මුසු කරගන්න අල්ලගන්න පුළුවන් සුදුසු ක්‍රමයකට බුදුරජාණන් වහන්සේ උදාහරණ උපමාවන් ඇතුව මාතිකා ගත කරලා දේශනා කළා. ඒ කොටසක් තමයි අද අපි මේ නැවත වතාවක් මේ ස්පර්ශ කරන්නේ සාකච්ඡා කරන්න යන්නේ. පසුගිය සතියේ භාවනා වැඩසටහනක් පැවැත්තුණා. ඊට කලින් අපි ගිය බ්‍රාහ්මතින්දා ධර්ම කොටසක් සාකච්ඡා කළා. එතනදී යම් ධර්ම කොටසක් සාකච්ඡා කළා. නිස්සය ප්‍රත්‍යය යටතේ තව ඒ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න තියෙනවා. ඒකේ පොඩි ගැඹිර බවක් තියෙනවා. ඒකත් මේ වෙලාවේ කියලා දුන්නොත් බයි කියලා හිතෙනවා. ඒ වගේම මම ඊට කලින් කරුණක් දැනගන්න ඕනේ මේ පින්වතුන්ගෙන්. ඒ පසුගිය සතියේ කියලා දීපු ඉදිරිපත් කරපු ඒ ධර්ම කොටසෙ තුලින් ඒක අහගෙන යනකොට මේ පින්වතුන්ගේ හිතවලට යම්කිසි නොගැලපෙන ස්වභාවයක් ගැටළු සහගත ස්වභාවයක් ඒ කාරණය තේරුම් ගැනීමට අමාරු අපහසු විදියක් තිබුණා නම් ඒක පැහැදිලිව निराකරණය කරගත යුතුයි. එතකොට ඒ තුල තිබෙනා වූ ප්‍රශ්නත් අපි මේ වෙලාවේ අහන්න ඕනේ. මේ ළඟකදී මම හිතන්නේ ප්‍රශ්න සාකච්ඡා විශේෂ වැඩසටහනක් කෙරුණෙත් නැහැ. ඊට පස්සේ තමයි අනිත් එකට යන්න ඕන වෙන්නේ. ඉතින් හැම එක්කෙනාගේම හිතරට මේවා දේශනා කරනකොට සමහර අවස්ථාවලදී කරුණු ග්‍රහණයට ලේසි, සමහර ලාට්‍යක් අමාරු. ඒ ගැන මම ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ මේ පဋාණ දේශනාවල් එහෙම නැත්නම් මාත්‍රිකාශ්‍රයෙන් දේශනා කළ විස්තර කළ තියෙන දේවල් දිහා බැලුවෙන් පස්සේ මේ කාණ්ඩයේ සීමා කරන්න හේතුවක් මම දවසක් දකිනවා. මේ අම්ම කෙනෙක් පොඩි දරුවෙකුට කවනවා. එයා ඉස්සර නම් සාමාන්‍යයෙන් හැඳි පාවිච්චි කරන්නේ නැහැ. ඉස්සර ළමයෙකුට කවනකොට අත ලොකු අම්මා
බත්කුලියක් හනලා එයාගේ පරමාර්ථය කොහොම හරි මේ මේ බත් ටික මේ කෑම ටික අර ළමයාගේ බඩට දාන්න කවන්න. නමුත් මේ අම්මා කරන්නේ බත් ගුලියක් හදලා ඒක හැඩ කරනවා. හැඩ කරලා ඒකට නමක් දානවා. ඒ බත් ගුලියට නමක් දානවා. බත් ගුලියට නමක් දාලා එක්කෝ කුරුල්ලෙක් කියනවා, එහෙම නැත්නම් මයිනෙක් කියනවා, මොකක් හරි සත්වෙක්ගේ නමක් දාලා හරි, එහෙම නැත්නම් වෙනත් උපක්‍රමයක් හරි ඒකට ඇඳලා ඒ විදිහට තමයි ඔය කෑම ටික අර වැඩි යන දරුවට කවන්නේ. සමහර වෙලාවට ගුලියට හදනවා, සමහර වෙලාවට දිගට හදනවා. ඒකත් ඒ ළමයාට කැවීමේ උපක්‍රමය. ඊළඟට අද කාලේ මම දකිනවා දවසක් ඉදරක ඉන්නකොට මේ අම්මා කෙනෙක් මේ ළමයාට කවනවා. ඒ ළමයා එක තැනක ඉන්නේ. දුවනවා, ඇවිල්ලා කාලේ යනවා, ආය සෙල්ලම් කරනවා. ඉතින් මේ අම්මා අතෙමුත් කවනවා. ඊළඟට උපක්‍රමශීලීව එයාට කතාවක මොකක් හරි කෑල්ලක් කියලා දෙනවා. සමහර වෙලාවට පොඩි උපක්‍රමශීලීව පොරොන්දුවකුත් වෙනවා. ඊළඟට හැන්දක් තියෙනවා. හැන්දකුත් පාවිච්චි කරා. ඊළඟට මේ තව එකක් තමයි ඒක දිය කරලා වගේ දුන්නා. මේ ඔක්කොම උපක්‍රම ටික හැන්දක් පාවිච්චි කිරීම, ගුලි කිරීම, ඒ වගේම එයාට කතා කියා දීම, ඊළඟට ඔය දියර වශයෙන් හැදීම, හැම එකක්ම එක දෙයකටයි එම් කරන්නේ. තමයි මේ කෑම ටික ළමයාට කැවීම. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනකොට ඔය වගේ උපක්‍රම ගොඩක් භාවිතා කරලා තියෙනවා. නොදීවුණු ප්‍රතජන හිතට, කෙලෙස් සහගත කෙලෙස් බරිත ප්‍රතජන හිතට මේ ධර්ම ඇතුල් කිරීම සඳහා. ඒක නිසා එක එක උපමා, එක කතාවල් ඉදිරිපත් කළ දේශනා කළා. කොච්චර කරුණාවක් බුදුරජාණන් වහන්සේගේ තියෙනවද. ඒ නිසා මේ පဋාණී වැනි ගැඹීර ධර්ම කොටසක් නොඑක් හේතු ඉදිරිපත් කළා. හේතු කාරණා අරගෙන දේශනා කරන ධර්ම කාණ්ඩය අපිට දෙකණින් අසන්ත ලැබිච්ච එක ගැන අපි ගොඩාක් සන්තෝෂ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ ධර්ම මෙනෙහි කරන්ට අපිට අපේ හිත මානසිකාර වශයෙන් යොදන්ත ලැබිච්ච එක ගැන සන්තෝෂ වෙන්න ඕනේ. ඉතින් අද මම මේ පින්වතුන්ට පොඩි අවස්ථාවක් සලසා දෙනවා පසුගිය සතියේ තාපසු යන්න. ඊළඟට අර අපේ මහත්සේ ප්‍රශ්නයක් ලියලා යොදලා තිබුණා. ඒ ප්‍රශ්නෙටත් අපි උත්තරයක් හොයාගන්න බලමු. ඒ නිසා මම අද දවසේ මගේ මේ කියලා දෙන්න යන කාරණා ටිකට බහින්ද කලින් මේ තුමුතුන්ට අවස්ථාවක් ලබා දෙනවා. පොඩි කාලයක මේ තුමුතුන්ගේ ප්‍රශ්න ටික කියන ටික ඉදිරිපත් කරන්ට ඉදිරිපත් කරාට පස්සේ අපි ඉස්සරහට යනවා. අපි එකට මේ උත්තරේකුත් හොයාගන්න. එහෙම කරන්න හේතුව මේ පින්වතුන්ගේ අවබෝධයත් මට කොහොමද මේකට බැහැගෙන තියෙන්නේ කියලා මට ටිකක් දැනගන්න ඕනෑකමක් තියෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් මේ වෙලාවේ මේ පින්වතුන්ට ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දෙනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ධර්ම අවබෝධය මේ සෑම දෙයකින් සිද්ධ වේවා කියලා පතනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ කෙටියෙන් සාකච්ඡාවක් පැවැත්වුවා මේ නිශ්චයපත්‍ය අපි ඉගෙන ගත්ත දේවල් සම්බන්ධයෙන් ඉතාම කෙටියෙන්. ඉතින් එහිදී මතුවුණ යම් යම් ප්‍රශ්න අද දවසේ ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දීම ගැන අනේක වාරයක් පිං ස්වාමීන් වහන්සේ මට මතකයි. සාකච්ඡාවේදී මම ජයන්ත මහත්මයා ඔබතුමාට මතක් කළා මතුවෙච්ච එක ප්‍රශ්නයක් පුළුවන් නම් මතක තියාගන්න ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒ කාරණාවත් ඒ වගේම මම වසන්ත මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාත් ඊයේ කිසියම් ආකාරයක ප්‍රශ්නයක් යොමු කළ අපි පිළිබඳව ටිකක් කතා කළා. නමුත් එතන පැහැදිලි කමක් හරියටම ආවේ නැහැ. චක්කුද්වාර වීතියක් සම්බන්ධයෙන් කතා කරපු අවස්ථාවේදී වෙච්ච පැහැදිලි කිරීම. ඒ නිසා මේ ප්‍රශ්න දෙක දැනට ඉදිරිපත් කරන්න කියලා මම ජයන්ත මහත්මයාගෙනුත් වසන්ත මහත්මයාගෙනුත් ඉල්ලා සිටිනවා. ඉස්සර ජයන්ත මහත්මයාට. මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කරපු සාකච්ඡා විතරක්
මද්ද දන්නේ නැහැ අපි ඊය කතා කරේ මොකද ඔබ වහන්සේ කලින් අපිට කරපු දේශනත් අහගෙ ඉතිේ ඇහුවා ඉතින් ඒක හින්දා සමහර විට යම් කිසි කවලන් වීමක් කියනෙහි යන්නත් ඉඩ තියෙනවා මේ දීසතිකය දීපු ටිකට වඩා ඉදිරියට ගිහින් අපි සාකච්ඡා කරාද කියලා තිබෙනවා සංඥා සමහරලා මේකේ විශේෂයෙන්ම මූලිකවම සංඥා සත්‍ය පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තිබුණේ මේ අර පුරේජාත නිශ්චය පත්‍රය ගැන අහගන්න තිබුණේ මම හිතන්නේ ඒ තරම් දුරකට ගියසත් ගියා කියලා ඒ ප්‍රශ්නේ අහුවට කමක් නැද්ද සංඥාත් කියලා ගන්න පුරේජාත නිශ්චය පත්‍රය ගැන අපි කතා කරමු හොඳයි අහන්නක බලන්න අපි සාධාරණ අන්වයි සංඥාත් අපිට ඇත්තටම අපිට දෙත්කැනකින් දෙවිදිහකට ඒ පිළිබඳව අහන්න ලැබෙන හින්දා ඒක පැහැදිලි කරගෙන යමු කියලා අදහසක් තිබුණා. ඒ කියන්නේ පරිසම්බිදා මග්ගප්‍රසන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ දේශනා කළ තියෙනවා අහුත්ත සම්බුතං හුත්තාන භවිෂ්‍යති කියලා මේ අජ්ජත් ආයතන ගැන කතා කරන තැන. එතකොට හිතෙනවා මේ දකිනකොට ඒ වෙලාවේ මම ඇස කියන එක හටගන්නේ කියලා. එහෙම නමුත් අපිට දැන් මෙතනදී මේ නිශ්චයපත්යේදී කියනවා මේ චක්කායතනේ කියන එක ඇත්තටම පුරේජාත විදිහටයි පත්‍ය වෙන්නේ කියලා මේ චක්කු විඥානය ප්‍රයෝගයෙන් චක්කු විඥානයේ තියෙන අනිකුත් චෛත්‍යක ධර්මයන් ඇතිවීම සඳහා ඒක පිළිබඳව තමයි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉස්සෙල්ල ඉදිරිපත් කරන සවිදිරියට තවත් ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පටිසම්භිදා මාර්ගයයි මෙතන පဋාණ ධර්ම විස්තරයයි සූත්‍රාන්තික ක්‍රමයයි අභිධර්ම සියුම් ක්‍රමයයි දෙකේ පැති දෙකක් තිබෙනවා සමහර කරුණු එකට ගැළපී යනවා සමහර කරුණු හැප්පීම් සහගත ස්වභාවයක් වෙනවා හේතුව ධර්මයේ වෙනසක් නෙවෙයි අවස්ථාවල වෙනස නිසා ඒකේ ප්‍රශ්නය පුරේජාත භාවය ගැනයි පුරේජාත නිස්සේපත්ති ගැන තමයි කියන්නේ මහත්යාට ගැටළු සහගත තැන් හැටියට මහත්යාට මොකද්ද ඒ කතාවේදී උනේ ඇයි එහෙම කොයි හරියද උනේ දැන් ස්වාමීනාත් අපිට කියනවා මේ වස්තු ඥානස්ස ඥානේ කියන තැනදී පරිසම්බිගාමගේදී දේශනා කරනවා මේ අජ්ජත් වස්තුන් ගැන කතා කරනකොට ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. එතකොට හිතනවා දැන් චක්කු විඥානේ ඇති වෙන වෙලාවෙම තමයි එහෙමනම් චක්කු ප්‍රසාදේ කියන එක ඇති වෙලා නිරුද්ධ වෙන්නේ කියන වගේ අදහසක් එනවා සාමාන්‍යයෙන්. එනමුත් දැන් අපි නිශ්චය ප්‍රත්‍ය සාකච්ඡා කරන අවස්ථාවේදී අපිට තේරෙනවා මේ චක්කු ප්‍රසාදේ කියන එක පුරේජාත වශයෙන් තමයි නිශ්චය වෙන්නේ නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ අර විඥානය ඇති වෙන්න චක්කු විඥානය ඇති වෙන්න කලින්ම ඇති වී තිබුණ දෙයක් හැටියට චක්කු ප්‍රසාදේ කියන එක. එතකොට ඒ දෙකේ යම් කිසි විදිහක නොගැලපීමක් වගේ දෙයක් ඒක නොගැලපෙනවා නෙවෙයි ඒක අපිට අවබෝධ කර ගැනීමට තරමක අපහසුතාවයක් තියෙනවා. අපි ඉස්සර වෙලා අපි මේ කාරණය හොඳට වැටහේවා කියලා මම පළමුවෙන්ම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අභිධර්මය හරියට යන්න ඉස්සර වෙලා මම මේ ඉස්සර වෙලා හිතනවා මෙන්න මෙහෙම අවස්ථා දෙකක්. එකක් තමයි අපි හිතමු අපි භාවනා කරනවා කියලා. භාවනා කරනවා කියන තැන ඉන්නකොට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ ක්ෂණපච්චුප්පන්නයේ නෙවෙයි සාමාන්‍ය විදිහට තේරෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට ක්ෂණපච්චුප්පන්නය ඒ කියන්නේ ක්ෂණ ගොඩකින් එකතු වෙච්ච සංතතියක් තමයි අහුවෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු හිතට අර ක්ෂණය හොඳට අහුවෙන උන්වහන්සේගේ හිතේ වේගයේ වැඩි නිසා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ පුංචි ෂණ වලින් පුංචි චිත්තක්ෂණ වලින් පිළිගැහිච්ච
පුංචි පුංචි චිත්තක්ෂණ වලින් ගොඩ වෙච්ච එක එක රාමු එක එක ගොඩවල් එක එක තේලි තේලි වශයෙන් ගත්තාන් පස්සේ මම රංචු 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 තමයි මේ ඔය ධර්ම පේන්නේ ඒක ගොඩාක් සූත්‍ර දේශනාවල රංචු තේලි પરම්පරා ධර්ම තමයි තියෙන්නේ දේශනා කරන සහ ඒක ලොකු අරමුණ හැටියට අරගෙන තේරුම් ගන්න පුළුවන් එකක් ඒ දැන් අපිට භාවනා අපි හිතමු දැන් මානසිකාර්යය පවත්වනකොට මානසිකාර්යය පවත්වනකොට අපි ඒ වෙලාවේ ඒෂණයේ ඒ වෙලාවේ ඒෂණේ මෙනෙහි කරගෙන යනකොට අපිට නිකන් මේ පේන්නේ ඉස්සර වෙලා පහළ වෙච්ච එහෙම නැත්නම් එතනම තිබෙන්නා වූ ධර්ම ප්‍රංචියකට ගොඩකට තමයි අපේ හිත නිකන් නිකන් පෙරෙල්ලා පැතිරිලා වගේ තමයි දර්ශනය වෙන්නේ. ඕක තමයි අවබෝධයේදී යනකොට ඇතිවෙන්නා වූ නියම අපි අත්විඳින සත්‍යය. දැන් අපි හිතුවෙන් පස්සේ දැන් ඔය ධර්මයේදී යනකොටනේ අපි ෂණේ බලන්නේ. ධර්මයේට බහිනකොට ෂණේ. අපෙන් කෙනෙක් ඇහුවොත් එහෙම ඔබ ඊයේ කොහෙද හිටියේ කියලා ඇහුවොත් එහෙම මේ වෙන අහවල් තැන හිටියා. අහවලා හම්බුණාද දැක්කද? දැක්කා. හම්බ වුණා. දැන් අපි එතකොට ඊයේ ගැන කියනවා. ඊයේ විච්ච දෙයක් ගැන කියනවා. අපිට හොඳට මතකයි. අපිට ඒ වෙලාවේදී කල්පනාවක් එහෙම නැත්තම් මේ ඊයේ ඇතිවෙච්ච ඇහෙන් ඊයේ දැක්කා ඒක නැති වෙලා ගියා. ඊළඟට දැන් මේ අද වෙන හැක් කියලා ඔය කල්පනාව කොහොමත් නැති වෙන්නේ නැහැ. ඔය කල්පනාව ඇති වෙන්නේ නැහැ. ඔය විදර්ශනාවට ගියාට පස්සේ අවබෝධයෙන් අපි තියන් කිසි තැනකට එනකොට ඒතනදී තමයි ඕක මෙහෙම මෙහෙමයි හොර කැඩි කැඩි ගියේ කියලා හිතා ගන්න බැරි නේ සාමාන්‍ය අර විදිහට වෙන්නේ නැහැ. ඒකට අපි දන්නවා මේ ඇහැ ඉස්සෙල්ලා තිබුණා. ඒ ඇහෙන් අපි දැක්කා. ඒ වගේම ඒකෙන් පින්තූර දකිනවා ඒකෙන් අදක් දකිනවා කියලා සාමාන්‍යයෙන් අපි ඇහැ හිතාගෙන ඉන්නවා මේකේ ඒ විදිහට තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා සහ ඒ විදිහට තමයි අපිට හොඳට දැනෙන්නේ ඇතුළත තියෙනවා ෂණේ භංගයක් තියෙනවා හැබැයි ඒක අපිට ඒ ෂණ භංගිය අහු වෙන්නේ නැහැ ඒක අපි තේරුම් ගන්නවා යන් දේශනා වශයෙන් අහනකොට න්‍යායකින් තේරුම් ගන්නවා ඒ වගේම ගැඹුරුම විදර්ශනාවකට රිංගගත්තොත් එහෙම ඒ ටික සම්පති પરම්පරාවකින් ආවෙන. ඒක නිසා අහුත්වා සම්භූතිය කියන කොටයි ඒකට ගැලපෙනවා. හැබැයි ඔය අපි හිතමු දැන් තේින් නැති ධර්ම න්‍යායට ගිහිල්ලා බලනකොට මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් අපි මේ ෂණේ එතන මේක කවුරුවත් දකින්න එකක් නෙවෙයි. මේ මේක කාටවත් එහෙම පේන්නේ මේක ධර්මයෙන් ධර්ම න්‍යායක පිහිටලා අපි මානසිකාරෙන් නිකන් අල්ලන් ගන්න එකක් නෙවෙයි. ඒක මේ විදිහට වෙනවා. දැන් අර චක්කු විඥානය කියලා එකක් තියෙනවනේ. චක්කු විඥානයටත් මේක ඔය පුරේජාත නිස්සේ භාවිස් තියෙන. ඒ පුරේජාත නිස්සේ භාවයට වෙන්නේ මෙහෙමයි. චක්කු විඥානය කියන එක වෙනකොට මේ ඉස්සර වෙලා තියෙන්න ඕනේ අරමුණක් හැදලා තියෙන්නත් ඕනේ ඒ වගේම වස්තුවක් හැදලා තියෙන්නත් ඕනේ. අපි හිතමු මේ චක්කු වස්තුව හරි හෘදේ වස්තුව හරි දර්ශනය වෙන ආරම්මන වස්තුව හරි ඔය ටික තියෙන්න ඕනේ. එහෙම තියෙනකොට අපි හිතමු මෙහෙම චිත්ත වීතියක් පටන් ගන්නකොට භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරාවජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්පීර්ණ වොත්තපන ජවන්හත සදාරම්මන බලන් ඔය පේරියේ පේරිය ගත වෙනකොට
ආරම්මන ප්‍රත්‍ය ඒ කියන්නේ ආරම්මණය කි අරමුණු වන්නා වූ රූපය ඒ වෙලාවම හට ගන්නවා අලුත් රූපයක් හටගත්ත ගමන් ඒක තමයි භවංගයට කනෙක් වෙන්නේ භවංගයට ස්පර්ශ වෙන්න ලං වෙන්න කිච් වෙන්න තියෙන්නේ අරමුණ හැටියට ඒ එකම ඒ අරමුණ ගන්ට පහළ වෙන්නා වූ වස්තු රූපය ගත්තම මොකක් හරි ආයතන වස්තු රූපය එතනත් තිබෙනවා හොඳට පණ ඇති ඒ වගේම හොඳට ශක්තිය තිබෙන්නා වූ රූප කාණ්ඩයක තමයි රූප කොටසක තමයි ඒක වදින්නේ සහ ආධාර වෙන්නේ දැන් මේකේ බලන්න දැන් මේ මෙතන හොඳට අහගන්න චිත්තක්ෂණ 17ක් තිබෙනවා සිත් පීලි ඒ චිත්තක්ෂණ 17 සිත් පීලිය පටන් ගන්නකොට ඒ පටන් ගන්න අවස්ථාවේදීම තමයි ඔය ආරම්මන වස්තු හටගන්නේ. එතකොට දැන් කතාව තියෙන්නේ දැන් ඒක පරණ වෙලා එනවා. භවංගයෙන් චිත්තක්ෂණයකට ඔන්න ඒ ආරම්මණේ හරි වස්තුවේ හරි එක චිත්තක්ෂණයක් පරණයි. දෙවෙනි එකේකට දෙකක් පරණයි. තුන්වෙනි එකේකට තුනක් පරණයි. හතරවෙනි එකට හතර පරණයි. දැන් එතකොට මේ චක්කු විඥානය කියන එක ඒ මනෝ ධර්මය අරමුණ හසුරුවන අරමුණ ගන්නකොට අරමුණ දැනගන්නකොට ඒ චක්කු විඥානයේ පහළ වෙන්නේ අර චක්කු ద్వාරික වස්තුව චිත්තක්ෂණ කීපයක් පරණ වෙලා ඉස්සර වෙලා පහළ වෙලා ඊට පස්සේ පරණ වෙච්ච ඉස්සෙල්ලා පහළ වෙන්නේ පායි ඒකේ ඒ ඒකේ පුරේ જાතේ ඉස්සෙල්ලා ඇති වුණා ඒකක මැද්දහැවක පිහිටලා අඩිය ගහගෙන තමයි අනිත් එක අනිත් අරමුණු කිරීමට හැකි වෙන්නේ ඒක නිසා එතන චිත්තක්ෂණ වශයෙන් ගත්තෙන් පස්සේ චිත්තක්ෂණ පහක පරණ වෙච්ච එකක් ඒක ඉල්ලා හොඳට ශක්ති සම්පන්න වෙනවා මිශ්‍රේ භාවය හොඳට තිබෙනවා ඒ නිසා පුරේ જાත මිශ්‍රේ භාවය ඒකට සලකන්න පුළුවන් ඔය වස්තුව මේ ධර්ම වලට ගලප ගන්නකොට දැන් මේක තේරුණාද කියන එක පිළිබඳව ඒ කියන්නේ චිත්තක්ෂණ ටිකකින් හරි පරණ වෙන්න ඕන. එහෙම නැත්නම් හයියේ නැහැ. අනිත් ඒවා ඔය දැන් අපි මේ වස්තු රූප හැටියට ගත්තයන් පස්සේ ඕව පරම්පරා වශයෙන් පහළ වෙනවා පහළ වෙලා නැති වෙනවා නැති වෙලා ආයෙත් නැති වෙන ඕක ඒකට මේ තිබුණත් නැතත් අරමුණක් තිබුණත් නැතත් ඒ වර්ගයේ රූප ටික ඔය පහළ වෙවි යනවා නමුත් හරියටම අජ්ජත් රූපේ කියලා ගන්න හැර ඒක ක්‍රියාත්මක වෙන තැනටයි හැබැයි එහෙම නැතුණයි කියලා ඒ වර්ගයේ තිබෙන්නා වූ දේවල් පහළම වී තිබෙන්නේ නැහැ ආන්නේ විදිහට මේ ධර්ම කුට්ටාසය අපි හිතා ගන්න ඕනේ අනිත් එක තමයි අපි හිතමු මෙහෙම කාය ප්‍රසාදය හිතන්න බලන්න දැන් කාය ප්‍රසාදය අද මේ කාය ප්‍රසාදය අපි නිින්ද ගියාම කාය ප්‍රසාදයේ තිබෙනා වූ සංවේදී ස්වභාව මැරියන්නේ ඒ රූප කලාප සම්පූර්ණයෙන්ම කර්මජ ප්‍රවෘත්ති රූප කලාප පහළ වේගෙන දිගට යනවා. හැබැයි හිත භවාංගයක් අස්සක රිංගගෙන නිින්දේ ඉන්න හින්දාවෙන් කාය ප්‍රසාදේ රූපය ආයතනයක් හැටියට ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැති එක තියෙනවා. හැබැයි හිත අවදි වෙලා ආවයින් පස්සේ හොඳට සමන්ත අවශ්‍ය රූප પરම්පරාව ප්‍රතිවර්තයෙන් දිගට යනවා. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ ආයතනයක් හෙච්ච කතා කරනකොට ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ මොහොතේ තමයි. හැබැයි ආයතන ක්‍රියාවලිය සිද්ධ වෙන්න පණ ඇති પરම්පරාවක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නැත්තම් එහෙම ඒ වෙලාවෙම නිකන් අලුත් ඇහැක් හැදිලා, ඒ වෙලාවෙම අලුත් කනක් හැදිලා, ඒ වෙලාවෙම අලුත් මේකක් හැදිලා එන ඒකේ પરම්පරාව ගෙනියන්න තියෙන්න ඕනේ. ක්‍රියාත්මක කිරීමේ අධ්‍යාත්මික රූපේ තමයි ඔය සමහර අවස්ථාවලදී ඔය පටල වෙන්නේ කෙනෙකුට තේරුම් ගන්නට හැබැයි ඒකෙත් මිශ්‍රේ ප්‍රති කෙනෙකුට රූප પરම්පරාවේ චිත්තක්ෂණ 17ක් ඇත්තා වූ රූපේ මැද්‍යාවක තමයි ඒ අදාළ විඥානයේ පහළ වෙන්නේ. තේරුම් ගන්න.
මේ කර්මජ රූප සාමාන්‍යයෙන් කතා කරනකොට කර්මජ රූප කතා කරන්නේ එක විදිහකටයි මේ කර්මජ රූප ඒ කියන්නේ වර්ග හතරේ අපේ ජීවිතේ පවතිනා වූ වර්ග හතරේ රූපවල කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා කොටස් හතර බෙදා ගන්නවා හැබැයි මේ පဋාණයට බහිනකොට මම මේ මේ තුනට මතක් කරා පරවන ඒවා තිබුණත් නැවත අහන්න වර්ග හතක් කරගන්නවා මේ රූප රූප වර්ග හතක් කරගන්නවා ඉස්සෙල්ලා අර හතර හතක් කරගන්න හේතුව ඔය පටලැවිල්ලක් කෙනෙක් ඉඳලා එහෙම නැත්නම් කෙනෙකුට තේරුම් ගන්න බෑ මේ කියන්නේ කර්මජ රූප උප්පත්ති අවස්ථාවේ සහ ඊට පස්සේ පවතින අවස්ථාවේ භව දෙකයි වෙන වෙන විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ කියන්නේ කර්මජ රූප තියෙනවා තුනක්. ඒ කර්මජ රූප තමයි එක කර්මජ රූපයක් ස්ටාර්ටින් පොයින්ට් එකේ තියෙන්නේ ඒකට කියනවා ප්‍රතිසන්දී හදන කර්මජ රූප කියලා. ප්‍රතිසන්දී කර්මජ රූප. ඒක අමුතුයි. අමුතු වෙන්නේ හේතුව ඒක ඇවිල්ලා මේ තිය ඒ කියන්නේ ප්‍රතිසන්දී සිත එනකොට මේ ඒක ගැම්මට ගහගන්නා වූ රූපයක්. ඒක නිසා ඉස්සෙල්ලා එතන ප්‍රතිසන්දි රූපයට කලින් එතන රූපයක් නැහැ. නමුත් එනකොටම ගහගන්න එකක් ඒක. ආන්නේ ඒක නිසා ප්‍රතිසන්දි කර්මජ රූප කියලා જાතියක් තියෙනවා. ඊළඟට ප්‍රතිසන්දි කර්මජ රූපයේදී කර්මජ රූපයෙන් පස්සේ හැදෙනවා මේ ඊළඟ ඒවා විස්තර කිරීමට දන ප්‍රවෘත්ති කර්මජ රූප කියලා. දැන් එතකොට වර්ග දෙකක් ප්‍රතිසන්දි කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප. ප්‍රවෘත්ති කර්මජ රූප ගන්නෙ ප්‍රතිසන්දි සිතෙන් දෙවෙනි සිතේ ඉඳලා ඉස්සරහට. ඊළඟට ඒකේ තියෙනවා දැන් භවාංග සිත් තිබුණාට අපිට නොදැනුණාට ඒ සිතෙමුත් අපේ ජීවිතය ඇතුලේ ඒකෙමුත් හදනවා ඒ චිත්තක්ෂණයක් ක්ෂණයක් ගානෙම කර්මජ රූප පරම්පරාවල් දිගට හදාතේ ආයස තිබෙන්නා වූ ඒව හදාගෙන 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 යන එන හැම එකකින්ම හදනවා ඊළඟට ඒ සෙට් එකට කියනවා ප්‍රවෘත්ති කර්මජ රූප ස්වභාවය කියලා අනිත් කර්මජ රූපයේ තමයි හිතක් නැති නමුත් නාම ධර්මයක් නැති භවංගයක් ස්පර්ශ කරන්නේ නැති චෛතසිකයක් ආධාර කරගන්නේ නැති නමුත් හුදු කර්මයෙන්ම රූපය හටගෙන ඊට පස්සේ කර්මයෙන්ම නැති වෙලා යනවා හැබැයි එතෙන්ට කිසිම නාම ධර්මයක් ස්පර්ශ වෙන්නේ නැති ඒ තමයි අසඤ්ඤ සත්ත්ව කර්මජ රූප. ඔය විදිහට කර්මජ රූප වර්ග තිබෙනවානේ තුනක්. මේ ඒක තුනක් කරගත්තේ මේ ධර්මවල තිබෙනා වූ පටලැවිල්ල निराකරණය කර ගැනීමට සඳහා. හැබැයි ওই විදිහම තමයි ඒක තියෙන්නේ. දැන් අපිට කර්මජ රූප තියෙනවා. දැන් තව එකක් තමයි ඔය මේ භවාංග සිතේ භවංග සිතක් ගානේ හැදෙනවා කර්මජ රූපයක් ඒ හැම ඒකවිල දැන් ඔක විපාක සිතක්නේ ඒ විපාක සිත සමාන්තරව හැදෙනවා මේ කර්මජ රූපයක් දැන් ප්‍රතිසන්දි සිත ඇවිල්ලා කර්මයක්නේ කර්ම විපාකයක්නේ විපාකයට අනුකූලව හැදෙනවා රූපයක් ඊළඟට ඊට පස්සේ තියෙනවා එක චිත්තක්ෂණයක් පාසා ඒකේ හැදෙනවා සමහර චිත්ත හැදෙන්නේ නමුත් මේ වගේ හැදෙනවා කර්මජ රූප. ඒ කර්මජ රූප වලින් පරම්පරාවේ එක තැනක් තමයි ඔය අපිට අහු වෙන්නේ ඔය වස්තු රූපය ආශ්‍රය කරන්නේ. අනිත් එක තමයි මම හිතන්නේ එතර නේද ඇහුවේ මහත්තයා එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම හිතන මෙහෙමයි දැන් කර්මජ රූප කියන ටිකක් ඇති වෙනවා නමුත් ඒකට දෙමින්ම සම්බන්ධයක් තියෙනවද කියලා බලාංග සිත කියන එක
තමයි විශේෂයෙන් දැනගන්න ඕන සාමාන්‍යයෙන් ඒකට හේතු වෙන්නේ අර අපි දන්නවා නිරෝධ සමාපත්තිය 25 නොවන වෙලාවෙත් කර්මජ රූප අර ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියන තැනදී අපිට තියෙන්නේ කර්මජ රූප වලට කිසිම හානියක් නැවී ඒ විදිහටම පැවතුනා කියන එක නිසා ඒක නිසා හැම භවංග සිතක් ඇති වෙනකොටම කර්මජ රූප ඊට සමාන්තර වෙතිනවා නමුත් මේ දෙක අතර දෙලින්ම සම්බන්ධයක් තියනවාද කියන එක තමයි විශේෂයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිරෝධ සමාපත්තියේ අවස්ථාවේදී ඒක ඒතනදී ප්‍රවෘත්ති කර්මජ රූප එතනදී හැදෙන්න මහත්යා පවත්වාගෙන යන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒකේ. නමුත් එතනදී ප්‍රශ්නේ නැත්තේ චිත්තජ රූපනේ. ඒ හේතුව චිත්තජ රූප හැදෙන්න නම් ඒ සිතක් පිටතට ඕන කර්මජ රූප પરම්පරාව ගෙනියන්න නම් ඒකේ දිගටම යනවා හිත තිබුණත් යනවා එහෙම නැතුණත් යනවා. ඒක හොඳ ස්ථානයක් තමයි ඒ. දැන් කර්මජ රූප අවස්ථාවට එනකොට භවංග නෙවෙයි නිරෝධ සමාපත්තියේ හිත නැති වෙනවනේ. ඒ හිත නිවි ගිහිල්ලා ආය ක්‍රියාත්මක වෙනකොට එතනදලා ගණ්ඩ ශක්ති සම්පන්න ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රවෘත්ති නැති වෙන්නේ දිගටම ආපහු ඇවිල්ලා ඊට පස්සේ හිත ක්‍රියාත්මක වෙලා නැවත බලන්න දකින්න අහන්න අවශ්‍ය කරන්නා වූ પરම්පරාව එතන ධර්පින්. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට හොඳට තේරෙනවා එකක් තමයි දැන් මේ බලන්න මේ ඔය අසඤ්ඤතලයේ කර්මජ රූප හිතක් පහළ වෙන්නේ නැතුව නිති කිසියම් විදියක හිතක් පහළ වෙන්නේ නැතුව දිගට પરම්පරාව වෙන්නේ නැහැ. එහෙනම් සාමිනාත් මම හිතලා මගෙන් අවසාන ප්‍රශ්නේ ඇවිත් අහනවා සාමිනාත් දැන් අපි හිතක් පහළ වෙනකොට අපි දන්නා සිතත් එක්කම සෛත්‍යක ධර්මයන් පහළ වෙනවා. එතකොට එතෙන්දි නිශ්චය ප්‍රත්‍ය යෙදෙනවාද කියන ප්‍රශ්නයට සංහාසත් පිළිතුරක් දෙන්න ඕනේ. එතන සෛත්‍යක සිත නිශ්චය කරගෙන ඉන්නවද නැත්නම් ඒ සිත සෛත්‍යක නිශ්චය කරගෙන ඉන්නවද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට කොයි විදිහටද උත්තර දෙන්න පුළුවන්ද සංහාසත් එක්කම සම්මා ඒකේ නිශ්චය ප්‍රත්‍යයේදී මම ඕක කියලා දුන්නා නේද ගිය සතියේ මාසය. නිස්සේ පත්‍ය කියලා කියන්නේ ඒක කියලා දුන්නා නේද? වරක දෙකක් කියලා දුන්නා. ඒ කියන්නේ යම් කිසි ධර්මයක් හටගන්න ඒ තුල පිහිටා තිබෙන්න හේතු වෙන්නා වූ ස්වභාවය ග්‍රවුන්ඩින් ගතිය තමයි නිස්සේ ධර්මයේ තිබෙන්නා වූ නිස්සේ ස්වභාවයේ තිබෙන්නා වූ ගුණය ශක්තිය. එතකොට ඒකින් ඊට පස්සේ මම කියලා දුන්නා මේ ඒක සිද්ධ වෙනවා එක අවස්ථාවකදී සහජාත ස්වභාවයෙන් සිද්ධ වෙනවා අනිත් ක්‍රමයේ හැටියට යමක් ඉස්සර වෙලා පසු ඇතිවෙන්නා වූ දෙයට ඒ දේ බලපානවා උපකාර වෙනවා කියලා. එතකොට දැන් ඊට පස්සේ අපි කිව්වා දැන් මේ නාම ධර්මයක් හිතපත් වෙන ප්‍රධාන ධර්ම වස්තුව සිත ඊළඟට ඒකත් එක්ක ගැටගැහි සහසම්බන්ධ වී ඉන්නා වූ ධර්ම සාහසිය චෛතසික ධර්ම. එතකොට ඒ චෛතසික ධර්ම එතකොට මේ ඒ චෛතසික ධර්මයන්ට ආධාර වෙනවා ප්‍රතිසන්දි අවස්ථාවේදී වස්තු රූපයත් ආධාර වෙනවා කියලා කිව්වා රූපේ හැටියට. ඊළඟට නාම ධර්මයන් ටික නිස්සේ වෙනවා කියලා අපි කිව්වනේ. එහෙම තමයි නාත. එහෙම. කියා අනිත් එක අර චත්තාරෝ කන්දා රූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සේ පච්චේන පච්චේ කියන තැනත් ඒක කියනවා. හැබැයි තව එකක් මෙහෙමත් තේරුම් ගන්න එකක් මේ තේරුම් ගන්න එකක් අර මේ රූප ධර්මයෙනුයි නාම ධර්මයෙනුයි පත්‍ය වෙන ආකාරය කියන්නේ ඒක අවස්ථාවකදී විතරක් කියන නැත්නම් අනිත්‍යවා ටික මහත්යා වෙනමයි කියන්නේ. ඒ කියන්නේ එකතම වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ඒ නිස්සේ වීම වෙන වෙනම ඉන්නවා. අර එකක් කිව්වා අර ඔය ස්කන්ධ හැටියට කතා කරනකොට චත්තාරෝ කන්දක් කිව්වේ නාම ධර්මයන් ටික. මේ නාම ධර්ම ටික මේ වෙන්නේ ඔවුනොවුන්ට හැම එකටම නිස්සය වෙනවා
උපකාරයක් වෙනවා ඒක නිසා ඒක කිවි සත්තාරෝපන්දා අරෝපිනෝ නිස්සේ අඤ්ඤමඤ්ඤං නිස්සේ පච්චේන පච්චයෝ එතකොට ඕනෝන්ට හේතු වෙනවා කියලා කියවන් පස්සේ ඒගොල්ලෝ ඔක්කොම නියෝජනය වෙනවා ඊළඟට කියනවා ඊට පස්සේ කියුවනේ අපි චත්තාරෝ මහ භූතාඤ්ඤමඤ්ඤං කියලා එතකොට අර රූප නාම ධර්ම කිට්ටු කරගන්නේ නැතුව ඒ සතර මහා භූත ධර්මිය විතරක් එතනදී කොටස් කරලා ඔවුනොවුන්ට මිශ්‍රය වෙනවා. ඒකේ වචනයක් භාවිතා කළා අපි ඒ තමයි ඔය නිස්සේපත්‍ය ගැන කියනකොට භාවිතා කළා වචනයක් ඒ තමයි අඤ්ඤමඤ්ඤං කියලා. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. ඒතකොට නාම ධර්මයක් අන්‍යෝන්‍ය වශයෙන් කියන වචනේ ධර්මයන් පස්සේ ඔවුනොවුන්ට සාමූහික වශයෙන් හැම එක්කිනාම කෙනෙකුට උදව්වකුත් කරනවා ප්‍රධානත්වයකුත් ලබා දෙනවා වගේම උදව්වක් කරනවා වගේම තමනුත් උදව්වක් ගන්නවා. අන්‍යම ඒක තියෙනවා රූප ධර්ම හතරෙත් තිබෙනවා නාම ධර්ම හතරෙත් තිබෙනවා. විශේෂත්වය හැටියට කියලා දුන්නේ ඒගොල්ලන්ගේ නාම ධර්ම වෙනස් වුණත් රූප ධර්ම වෙනස් වුණත් යම්කිසි සම්බන්ධතාවයක් ඕනෙට තියෙනවා කියන තැන විතරක් කිව්වේ අර ඔක්කන්තික්කනේ නාම රූපං ප්‍රතිසන්ධි අවස්ථාවේදී කියපු තැන විතරයි. මේක මම හිතන්නේ අපේ පින්වතුන්ට වැටහෙනවද අපේ මේ මහත්යාට නම් යම්කිසි කොටසක් තේරෙනවා ගැනනවා කියලා මට ඉතින් හැඟීමක් ඇති වෙනවා. අනිත් අයටත් එහෙමදයි කියන එක පිළිබඳව දැනගන්න තියෙනවා නම් ඒකත් හොඳයි. හොඳයි. කල්යනා මිත්‍රෙන් දෙක තියෙන පුළුවන්. මහත්ය අහපු ප්‍රශ්නෙට ප්‍රශ්න කරන්න. හොඳින් තේරෙනවා සෝනන්ස මට. හොඳයි. තේරුවා සරණයි. දැන් එහෙනම් වසන්ත මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා ඔබතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තේරුවන් සරණයි සිට දිනාතුම අවසරයි ස්වාමීන් වහන්සේ. මේ අත්‍යව වහන්සේ වෙන්නේ වෙලාව පැහැදිලි කර දේවල්ින් ගොඩක් අනු එක්තර මත්මකට පැහැදිලි වෙනා හොදට සර්ණාසේ උදා ජීවිතයේ වහන්සේ පැහැදිලි කරලා දුන්න අපිට මේ රෝජාත නිසෙපත්යේදී මේ උදාහරණ ඒ ශක්තිය ගැන කතා කරනකොට උදාහරණයක් විදිහට වහන්සේ ගත්තා දැන් දික්කයක අදිතේ චිත්‍රයක් එතකොට ඒ දිට්ඨිය කියන තිබිර ඒ චිත්‍රයේ පසු ආවේ කොට ඒක පසු පහවෙච්ච දෙයක් වෙන තමයි ඒක කාටදේ ඒක දෙවනි උදාහරණ ඇතුළත බොහෝහන්සේ ප්‍රකාශ කළා සද්ධාන්ත මේ කන කියන එක මේ කන සෝත කියන එක පුරෝජාතයි කියලා පුරෝජාතේ ඉතින් කල හරින් පහල වෙලා ඒ කියන්නේ ඒක කමින අපිට මේ තේන කනත් අපට අහු කියන මස් කන නෙමෙයි මං කියන්නේ ඒකපද කියන සම්මාස ප්‍රසාදේ ඒකෙන් ප්‍රසාදයේ ප්‍රසාදවත් වෙලා තියෙනවා බවංගෙන් හරි ඒක වෙලා තියෙන ශක්තියෙන් හැබැයි සද්ද කියන එක ආවහම පසුව තමයි ඒක ප්‍රයෝජාත නිශ්චයපත්ති වෙන්නේ. එතකොට ඒක එහෙම හිතෙන කාරිය හදේ සාරණක ඒ සාරණක පැහැදිලි කරගන්න එහෙම නම් කොහොමද දැන් සද්ද කියන එක එළියේ නැහැ කියලා අපිට ධර්මයේ ඉගෙන ගන්නකොට ගැඹුරට ධර්ම ඉගෙන ගන්නකොට මේ ශබ්ද එළිය ශබ්ද නැහැ. නමුත් අපි හදාගත්ත ශබ්දයක් නේ තියෙන සාමාන්‍ය. ඒකෝ මේ හදාගත්ත ශබ්දය එන්නේ කලින් ගත්ත නිමිතියන්. ඒ කලින් නිමිත්තක් කියන්නේ අපිට මේක පෙර ඒ අහපු ශබ්දයක් තමයි දැන් මනසට ඇවිල්ලා එන්නේ පෙර තිබිච්ච. ඒක නිසා අපි කියනවා දැන් මේක දැන් මේ කපුටෙක්ගේ ශබ්දයක් කියලා. ආමි කපටි කියලා චිත්ත රූපයක් මවා ගන්නවා. එච්චකොට කොහොමද සාධනවාසේ එතන පැහැදිලි වෙන්නේ මේ මේ සම්මාසයේ විපස්සනා කරන්නේ මේ ප්‍රේජාත් නිශ්චය ප්‍රත්‍යක්ෂ සම්බන්ධ කරලා ගන්නකොට සම්මාසය. ඊළඟ තරණය ඒකේ මහත්යා මේ මං හිතන්නේ මේ තරණක වට වන්දනාවක් කොහොමද කියන්න වෙයි කියන හැඩයක් වගේ තමයි මටත් තේරෙන්නේ ওই කීප ටිකත් එක්ක. මේ මම පාවිච්චි කරා මේ ඔය පාලි පොත්වලදී දෙන්නා වූ මේ පෙර ස්වාමීන් වහන්සේලා භාවිතා කරපු තාම ලස්සන උදාහරණයක්. ඒ තමයි අර මේ සහජාත භාවයටයි
පුරේජාත ප්‍රත්‍යේ ස්වභාවයටයි. ඒ කියන්නේ සහජාත භාවයට පාවිච්චි කරා මම පිරිත් මණ්ඩපයක්. ඒ ගොක්කොල වල රටා දදා ලියනවනේ. එතකොට ඒකේ රටාව කියලා කියන්නේ ඒකේ චිත්‍රයක්නේ. පැදුරක්. ගොක්කොල වීම. එතකොට ඒකේ රටාවක්. ඒක වෙන ආර්ට් එකක්, කලාවක්, පින්තූරයක් තියෙන. හැබැයි පින්තූරය පැදුර වියන ගමන් පින්තූරේ මතුවෙන ඒක වෙන සහජාතයි. ස්වභාවය වගේ. එතකොට ඉස්සරලා ඕක පින්තූරයක් තිබුණේ නැහැ. පැදුර වියන ගමන්ම තමයි මේ පින්තූරෙ මතුවේ. හොඳ සහජාත ස්වභාවයට ඉස්සරහට කරමු ලස්සන ඒ උපමාව. හැබැයි කොලේක චිත්‍රයක් අඳිනකොට චිත්‍රය පස්සේ එන්නේ කොලේ මතට. හැබැයි කොලේ ඉස්සලා හටගත්. ඔන්නේ ඒ ඒක. හැබැයි මේ ඊට පස්සේ මම කිව්වා මේ ශබ්දය ගැන. ශබ්දේ මාත්‍යා මේ ඉස්සර වෙලා තිබිච්ච ශබ්දයක් නෙවෙයි. අපි කිව්වට ඉස්සලා ශබ්දයක් කියලා දැන් අපි මේ වෙලාවේ මහත්සලා මගේ කටහඬ අහනවනේ. මේ කටහඬ මේ දැන් කතා කරන හඬ ඇවිල්ලා ඉස්සර වෙලා මේ වචන ටික ඉස්සලා තිබිච්ච එකක් නෙවෙයි. මේ අලුතෙන් තමයි මේ හඬ නිකුත් කරන්නේ. එතකොට මේ හඬ නිකුත් වුණා වෙනකොට මේ හැබැයි මේක අද අහන වචන ටික ඉස්සලා මහත්සලා අහලා හිතේ දරාගත් එකක් නෙවෙයි. මේකෙ මෙහෙම එකක් තියෙනවා. මහත්සයා හිතන තැනමට තේරෙනවා. දැන් මම කතා කරගෙන යනකොට ලෙඩක් දුකක් අසනීපයක් හෙම්බිරිසාවක් නැති තාක්කල් මේ වචනවල තිබෙනවා ඒ කතා කරන ස්වරූපේ. දැන් උගුර එහෙම දැන් උරු වෙලානේ තියෙන්නේ ඒ මාංශ පේශීන් ඒවත් ශබ්ද නිකුත් කරන්න. ඒක නිසා ඒ හරියෙන් යනකොට හැම වෙලාවෙම පෙර ශබ්දයට සමාන ශබ්දයක් කියන බව නිකන් හැබැයි පෙර සද්දේට වගේම ඊයේ කතා කරපු හඬට සමාන ගේ සතියේ කතා කරපු හඬට සමාන හඬ තමයි එන්නේ. හැබැයි ඒක සමාන හඬ කියන එකයි එකම සද්දේ කියන එකයි කාරණා දෙකක්. හැබැයි ඊයේ කතා කරපු වචනේම නෙමෙයි මේ ඊයේ කතා කරපු වචනවල ඒ සද්දේ හඬට අද කතා කරන හඬ එක ළඟ සහසම්බන්ධ නෑදෑකමක් හඬේ වශයෙන් තිබුණාට ඊයේ කතා කරපු වචනේම ශබ්දේම හඬම නෙවි මේක. ඒක නිසා ශබ්දය නෑ. ශබ්දය නෑ. දැන් අපි ශබ්දයක් අහන්නේ දැන් මේ මහත්යලා මේ ශබ්දය අහන්නේ දැන් නිකුත් කරන වර්තමාන අමු ශබ්දය අහන්නේ දැන්. ඒකේ මේ ඒ ශබ්දය අහනකොට මේ මහත්යෙක් වෙන ඉස්සෙල්ලා හිතේ දරාගෙන ඉන්නවයි කියලා එකක්. ඒ හිතේ දරාගෙන ඉන්නේ ශබ්දේ නෙවෙයි. ශබ්දයට දීපු දෘෂ්ටි අදහස් මතක සංඥා ටිකයි. ඔය හිතේ පළපදියම් වෙලා ඒක ඉස්සර වෙවි තමයි අර සමාන ශබ්දය කියලා බාරගන්න. ඔය ඉස්සෙල්ලා කතා කරපු ඒක බාරගන්න ඉදි. ඒක නිසා මෙතන තිබෙනවා හැඩතල කීපයක්. එකක් තමයි ශබ්දය කියන එක ඊයේ තිබිච්ච ශබ්දය නෙවෙයි. ඒක එකක්. අනිත් එක ඊයේ කතා කරපු ඒ නිකුත් කරපු ශබ්දයට සමාන ගතියකින් යන සත්‍යයක් කියන බව ඒක එකක්. ඒක එකක් තියෙනවා. එහෙම ඇත්තක් තියෙනවා. එකම ශබ්දේ නෙවෙයි. ඒක නිසා ඊයේ කතා කරපු ශබ්දේ මේකයි කියලා හඳුනාගන්නේ අර ශබ්දේ සම්බන්ධයෙන් දීලා තිබෙනා වූ මතක සංකල්පන ආධාරයෙන්. දැන් ඒ ශබ්දය ඇති වුණා නැති වෙලා ගියා. ඒ එහෙමයි තියෙන්නේ. හැබැයි අර අපි ශබ්දයක් අහන වෙලාවේදී මේ වැඩිපුර හිතන්නේ නැතුව අපි මේ අහවල් එක්කෙනයි කතා කරන්න කියලා බාර ගන්නේ අර සංඥාව මතකය පොඩ්ඩක්
ඒකට උදව් කරනවා අහකට යන්න නොදී. හැබැයි සමහර වෙලාවට තියෙන මෙහෙම අපි කතා කරනකොට මේ පොඩ්ඩක් අසනීප වෙලා ඊළඟට උගුර පොඩ්ඩක් එහෙම එහෙ වෙලා කතා කරනවානේ. ඒ වෙලාවට ටෙලිෆෝන් කරනකොට එහෙම මිසු අඳුරන්නේ නැහැ. ඊට පස්සේ මේ ඉස්සෙල්ලා කතා කරගෙන ආපු එක්කෙනාගෙන්ම අහනවා මේ කවුද ඒ කතා කරන්නේ කියලා. එතනදී තියෙන්නේ ඒ කතා කරන එක්කෙනා අසනීප වෙච්ච එකත් හැබෑව එයාගේ එයා අලුතින් සද්දයක් නිකුත් කරන එකත් හැබෑව. හැබැයි වෙලා තියෙන්නේ එයා මේ අලුතින් කතා කරන කතාවේ එන සද්දය පෙර එයාගේ මේ සද්ද වලට සමාන නැති හින්දායි අහන්නේ ඔය කතා කරන්නේ කවුදයි කියලා. ඒක නිසා සද්දේ අසමාන ස්වභාවයක් තියෙනවා. අපි යම්කිසි සද්දයක් ඇහුණාන් පස්සේ ඒක හිතින් හදා ගන්නවා පුරුදු ගතියක් අහලා. ආන්නේ ඒක ඇවිල්ලා ආශේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නා වූ ස්වභාවය. ඒක නිසා මේකේ තව එකක් කියන්න ඕන මෙහෙම. දැන් ඔන්න මේ දවස්වල මහා ආන්දෝලනයක් යනවා මේ මොකක් හරි එකක් යන ඒ තමයි මේ උඩ අහසේ ශබ්ද තියෙනවලු. විශ්වයේ ශබ්ද තියෙනවා දැන් ඒව කොහොම එකතු කරන්න යනවලු. එකතු කරලා ෆිල්ටර් කරන්න යනවලු. මේ ෆිල්ටර් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන තෝරලා ඒ බණ දැන් නැවත ගන්න යනවා කියලා දැන් මේ විද්‍යාවට තැන දීලා මේ උඩා කතා කරා. ඉතින් මේ මගෙත් එක්කත් මේ කතා කරා. මේකත් මේ මහත්යලත් අහලා ඇති අපේ පින්වතුනුත් අහලා ඇති. දැන් ඔන්න විශ්වයේ තියෙනවලු ශබ්ද ඒවා දැන් මේ එකතු කරලා ගන්න යනවලු. මොකද්ද හදලා මේකෙදි මේ විද්‍යාව යම්කිසි දෙයක් හොයාගෙන තියෙනවා. ඒකට ඉතින් ඒ ටිකට ඉතින් අපි හොයාගත්ත ආයත යම්කිසි කෘතවේදියක් තෙත්යක් දක්වලා ඔය ලාසනීය පැයක් හුදනන් පස්සේ බෙහෙත් ටිකක් එහෙම බොන එක මේක පින් සිද්ධ වෙනවා. ඉතින් මේක හොඳයි. මේ අන්තර සූත්‍ර හදාගෙන තියෙනයි හොයාගත්තට පින් සිද්ධ වේවා. මේ හැබැයි ඔක්කොම જાති කරන්න බෑ. මම මේ ඔය ශබ්ද කවදාකවත් විශ්වයේ රැඳිලා නැහැ. කවදාකවත් ඔය විශ්වයේ ශබ්ද කියන જાති ශබ්දේ ඇති වුණා නැති වෙලා ගියා. ඒකයි ඒකේ ධර්මය. ශබ්දේ එක්කාසු කරන්ට එක්තැන් වෙලා තියෙනවායි කියලා තියෙනවනම් අනිත් සියල්ලම අනිත්‍යයි, ශබ්දේ නිට්ටයයි. පස්සේ කාලයක හදන ඩිවයිස් එකකට එකතු කරගන්න පුළුවන්කම තියෙන ඒක. කවදාකවත්ම ධර්ම විරෝධී. කවදාකවත් ශබ්ද එකතු කරන්න ශබ්දයක් අවු වෙන්නේ නැහැ. ඔක කරගන්නත් බෑ. ඊළඟට මේ අනිත් එක තමයි දැන් මේ ඔය වගේ එක එක අමුතු දේවලුත් එනවා. ඒක නිසා අපි හොඳට මේ ධම් ඇස හදාගත්තයින් පස්සේ මේ ක්ෂණයක් ගානේ විනාශ වෙවි යන්නා වූ මේ ධර්ම රාශිය ආය කාකවත් පස්සේ බකට් වලට එකතු කරන්න සහ ඊළඟට ඔය රෙකෝඩ් කරගන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවත් නැති වෙලා. ඒක වෙන එකක් තමයි යෝකේ තියෙන්නේ. ඒක නිසා මහත්ය සද්දේ කියන එක අපේ හිතේ නැහැ. සද්දේ නෙවෙයි ඉස්සෙල්ලා ආපු සද්දයකින් අපි දාගත්ත යම්කිසි අදහස් මාත්‍රයක් විතරක් අපේ හිතේ ඇදී තියෙනවා. මේක හැබැයි මම මේ ධර්ම කාරණයක් කියලා පොඩි අතිරේකයකට මේකට එක්කාසු කළා. මේ අද වර්තමානයේ මේ කතා සාකච්ඡා ප්‍රවෘත්ති ලේඛනත් එක්ක ඇඳිච් එකක්. මම හිතනවා මේකත් පොඩි උදව්වක් උපකාරයක් වෙයි. පීපින් උතුනොත් හිතලා බලන්න. ඒක ධර්ම මනසිකාරයට හිතට හොඳ ඖෂධයක් පිටක් පෝජාවක් වෙයි. තෙල්වන් සරණ. බොහොම පින් ස්වාමීන් වහන්ස උතුම්ක පොඩ්ඩක් අහන්නට සුදු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. එතකොට අපිට බාහිර අපි හිතනවා බාහිර සත්‍යයක් ඇහුණ කනට රූපයක් නැවුණා. කොහොමද ඒක උනේ ස්වාමීන් වහන්ස? එකම වෙලාවෙද මහත්ය කියන්නේ? ස්වාමීන් වහන්ස දැන් අපිට එකම වෙලාවේද එක කියන්නේ ඔය කියන්නේ රූපයක් මැවෙනවා
සද්දයක් අහනවා කියන එකම වෙලාවකද නැත්නම් අවස්ථා දෙකකද? දැන් අපි අවස්ථා අපි දැන් ඉගෙන ගන්නකොට සාවනාසි අපි කන්නට සෝත ප්‍රසාදයට දැන් අපිට තරංගයක් මේ එන්නේ සාවෙන් වහන්ස කොහේද ඉඳලා අපි දන්නේ අපි හිතනවා දැන් ලෞකිකව හිතනවා අපි ඉදිරිය තියෙන සද්දයක් මේ කනට වදිනවා. වදිනාම එක පාටම හැබැයි ශබ්ද ලෝකයේ එළියේ තියෙන ශබ්ද නැහැ. ඒක අපිට ධර්මයේ ගැඹුරට තේරුම් ගන්න අපහසු කරනවා. එතකොට අපි දැන් මේ ආපු ශබ්දයේ කෙරෙහි අපිට එනවා ආ මේ කපටික්කලක පාටම එනවා ඒ ක්ෂණිකෙම එනවා රූපයක්. මේ මේ කපටික් දෙන්නේ ඉන්න බැලුවොත් ගිර පේනවා. එතකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ සත්‍ය වෙන්නේ? මේ එක පාටම රූපයක් නෙවෙයි කොහොමද? ඒ සුවඳක් එනවා. එක පාටම සුවඳක් එනවා. ආපු ගමන් ඒ මේ සුවඳ නම් එක පාටම ලැබෙනව අන්නස් කියදියා. අන්නේ අන්නස් සුවඳ. එතකොට ඒක කොහොමද ඒ දෙකෙත් යන්නේ? කියන්නේ ඒක වගේම මේ චක්කුවට ඇහැට ඒක ටික අමාරුයි නමුත් සද්ද කියන එක හරියට පහසුවෙන් මේ තේරෙනවා. නමුත් ඒක තේරුම් ගන්න කොහොමද ස්වාමීන් වහන්සේ ඇතුළේ වෙන ඒ ප්‍රොසෙස් එක? තේරුම් ගන්න. මෙහෙම වෙන්නේ මහත්තයා මේ ඉස්සර වෙලා ශබ්දයක් ඇහුණාම අපේ හිත වේගයි. හරි වේගයි. ඉස්සර වෙලා යනවා පංචද්වාරයක සිත් පෙළක් ගිහිල්ලා එකම පෙළක් නෙවෙයි. පංචද්වාරයක සිත් පෙළිකේලි යනවා. නමුත් එක වෙලාවකට පංචද්වාරයක සිත් පෙළක් ගිහිල්ලා ඒ ශබ්දයක් ඉස්සලා ගන්නවා. සද්දයක් අරගෙන ඊට පස්සේ ඒක ඒ අලුතෙන් ගත්ත සද්දේ සම්බන්ධයෙන් නැවත මනෝමය වශයෙන් සිත් පීලි කීපයක් යනවා. ඉස්සර වෙලා කරන්නේ ඉස්සර වෙලා සිද්ධ වෙන්නේ සද්දේ ඇහෙනකොට ඒ ඇහෙන සද්දය ග්‍රහණය කර ගැනීමට පුළුවන්කම ශක්තිය තිබෙන සිත් පෙළක් චිත්ත නියාමයට අනුව ගිහිල්ලා ඒ සද්දය අරගෙන ඒ අහපු සද්දය සම්බන්ධයෙන් මේ නැවත හිතීම් කරන නැවත මෙනෙහි කිරීම කරන සිත් පීලි කීපයක් යනවා. ඒ සිත් පීලි කීපයේ ගිහිල්ලා ඒ සිත් වලින් තමයි අර තහවුරු කරගන්නේ මේ සද්දය. එතකොට දැන් මේ පසුව යන සිත් පීලි කීපය යන්ද ඉස්සර වෙලාම අලුතින් ආපු ශබ්දයකට ශබ්දයක් ආශ්‍රය කරගෙන තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒකට ඉස්සලාම වෙන ශබ්දයක් ගත්තා ඊළඟට නැවත හිතින් ගිහිල්ලා ගිහිල්ලා අරක තහවුරු කරගන්න. ඊළඟට ඒක ඔය ටික සිද්ධ වෙන්න අපි ඔය මේ මෙච්චර වචන කියන තරම් කාලයක් යන ඕක ටටටට ගාලා ඉතා ඉක්මනින් වීගින් සිද්ධ වෙලා ඉවරයි. ඊළඟට කරන්නේ ඒ සත්‍යය ඔය සිත් පීලි ටික ගිහිල්ලා වෙනකොට හොඳට තහවුරු වෙලා හිතේ කැවිලා ඇදිලා වැඳිලා යනවා. ඊට පස්සේ නැවත මේ ඔය නැවත ඒ සද්දේ හඳුනාගත්තට පස්සේ අර පරණ එකක් අරගෙන මේකේ කියලා ප්‍රින්ට් කරන්න වගේ මනෝද්වාරික වශයෙන් සිත් යන මනෝද්වාරික වශයෙන් පරණ එකක් මතක් කරගෙන මේ අහවල් කපුටෙක් මේ වගේ සද්දයක් තියෙන කපුටෙකුට කියලා ඒක වෙන කපුටෙක්ගේ සද්දයක් කියලා මේ ඒ මතු කරලා දෙන්නත් හඬහරහා අහලා තිබෙන්නා වූ දැකලා තිබෙන්නා වූ රූපයකට අනුකූලව ඒ කපුටෙක්ගේ පින්තූරයක් මතු කරලා ගන්න පුළුවන් විදිහේ මනෝද්වාරික සිත් වෙන පස්සේ යනවා. ඒක නිසා අපි අහන වෙලාවෙම අහන දෙයකම නෙමෙයි සිද්ධ වෙන්නේ. තව ටිකක් ඉස්සරහට ගියායින් පස්සේ සිද්ධ වෙන්නේ මනෝද්වාරික සිත්වලකින් මනෝද්වාරික චිත්ත වීති සමූහයකින් පරණ එකක් මතක් කරලා එතකොට තමයි මනෝද්වාරික ධර්ම සංකල්පනාව කර අපි කපුටෙක් හැටියට දෙයක් හිතාගන්න නිසා ඒක මතක් කරලා දෙන්නේ. ඒක නිසා මේක තියෙනවා අනුබන්ධක චිත්ත වීති සමූහයක් තියෙනවා මනෝද්වාරික චිත්ත වීති තියෙනවා. ඉස්සෙල්ලා ආරම්භ වෙන්නේ පංචද්වාරික අර කපුටෙක් හැටියට දැකපු හරේ නැත්තම් අහපු සද්දේ. ඒක නිසා මේ චිත්තේදී යන්න මහත්තයා එකින් එකට ගෑවි ළඟ තෙරපි ගෑවි මා විශාල
සිත් පේලි කෝටි ගණන් යනවා. ඒකේ වේගය නිසා අපිට මේ හිතෙන්නේ එක වෙලාවට ওই ටික මේ සිද්ධ වෙන දිය පීල්ල වගේ. හරියට කියනවා දිය ඇල්ල වගේ. දිය ඇල්ල කියලා කියන එක මහත්තයා බලන්න මේ ඒක මේ ඔය අභිධර්ම ඉගෙන ගන්නවා වගේම ඔය බාහිර ලෝකයේ වස්තු ටිකක් දිහා බලාගෙන ඉඳීමත් ඒ හරි පිහිටක් වෙනවා. දැන් දිය ඇල්ලට ගියයින් පස්සේ මේ මෙහෙම එකක් තියෙනවා. මම එකපාරක් බලාගෙන හිටියා මේක කොහොමද වෙන්නේ කියලා. දිය ඇල්ලේ තියෙනවා මේ ක්‍රම කීපයකට දිය ඇල්ලක් වැටෙනවා. එක දිය ඇල්ලක් බලාගෙන හිටිය ඒකේ මේ වතුර මේ අයිස් කුට්ටි කුට්ටි කියන්නේ හිම ගුලි ගුලි වගේ නිකන් ඔන්න එකපාරම වැටෙනවා. නිකන් හිම කුට්ටියක් වගේ නිකන් වැටෙනවා. ඒ අතර තව ටිකක් වැටෙනවා. එතකොට මේකේ තියෙනවා මේ වතුර කුට්ටි කුට්ටි ගත්තා නිකන් මේ රැලි රැලි අර මේ වලාව වගේ රැලි රැලි එනවා කාණ්ඩ කාණ්ඩ. එහෙම වතුර වැටෙනකුත් තියෙනවා. ඒකටත් කියන දිය පීල්ල දිය ඇල්ල කියලා. හැබැයි තව එකක් තියෙනවා. එහෙම කොටස් කොටස් එන්නේ නැහැ. උඩින් ඉඳලා පල්ලෙහාටම වැටෙනවා සුදු පාටයි. ඒක නිකන් ඉරක් ඇඳලා වගේ උඩින් ඉඳලා. හරියට සුදු පාට. හැබැයි ඒක තියෙන්නේ වතුර තනිකර බිඳු බිඳු තියෙන්නේ. වෙන වෙනම. හැබැයි ළඟින් ළඟින් ගෑවිලා එන නිසා කිරි ඇල්ල වගේ තමයි හොඳට පේන්නේ. ඔය එකක්. හැබැයි තවත් එකක් තියෙනවා. තාසක් මේ මට මතක් වෙනවා මේ අපි පොඩි කාලේ මේ දිය පීල්ලක් තිබුණා. ඒ දිය පීල්ල ගලකින් පල්ලෙහාට වැටෙනවා. හැබැයි වතුර හරියට පුළුල්ව ටිකක් පළල්ව රෙද්දක් වගේ පහලට වැටෙනවා. ඒ වැටෙන එක හරියට මේ සුදු පාටට නෙවෙයි වැටෙන්නේ හරියට කණ්ණාඩියක් වගේ. හැබැයි කණ්ණාඩිය වගේ වැටෙනකොට ඒ වතුර අතරින් අර පීල්ලේ පිටිය බලන්න පුළුවන්. ඒකත් දිය පීල්ල. හැබැයි ඒක මැදින් කෝටුවක් ගැහුවාන් පස්සේ වතුර වෙනස් වෙනවා. ඒ කියන්නේ වතුර කැඩෙනවා. හේතුව වතුර බින්දු 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 එකට ගෑවුනායින් පස්සේ කණ්ණාඩිය වගේ හැදෙනවා. දැන් බලන්න වතුර පීල්ලක මේ ඔබ ටැප් එකකින්වත් බලන්න පුළුවන්. මේ එකට ගෑවිලා වීදුරු වගේ නේවත් තියෙනවා. කාණ්ඩ කාණ්ඩ වගේ නිකන් මේ වෙස්සලා කැඩිලා කැල්ලේ නේවත් තියෙනවා. එකට කිල් වගේ දියට එන එකක් තියෙනවා. ගෑවිලා. හැබැයි හැමතැනම තියෙන්නේ පොඩි පොඩි වතුර බිඳු. බිඳුරත් වඩා පොඩි ඒවා. ඒ වගේ සිත ගත්තයින් පස්සේ ඔය සිතේ චිත්තක්ෂණ රාශි එකතු වෙලා හරි වේගෙන් යනවා. ඒ වේගයේ වැඩිකම හින්දා අපිට පේන්නේ අපිට දැනෙන්නේ අර ඔක්කොම එක තැනක සිද්ධ වෙන. ඒක නිසා මේකේ වේගයක් අපි ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. එක වෙලාවක වෙන්නේ නැහැ මහත්තයා. ඒක මනෝද්වාරික චිත්ත විචිතයෙන් තමයි අර සත්තුන්ගේ අදහස් කියලා හත්තුකින් සූත්‍රණේ තේරුම් ගන්න. අද සාමාන්‍යයෙන් බොහෝම පිනනික වාරයක් තේරුම් ගන්නයි. තේරුම් ගන්න සාමාන්‍යයෙන් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙතෙන්දී උගහක හිතන්නේ මෙතන මතක ගබඩාවක් තියෙනවා කියලා කියන්නේ සර් මතක් වෙන්නේ මතක ගබඩාවක් නෙමෙයි මෙතන තියෙන සංඥා එක්කාසු වීමකින් පරණ සංඥාවක් තුළින් අපි තේරුම් ගැනීමක් නිසා නිසස්පඩ ඒකම අපිට විදර්ශනා කරගන්න පුළුවන්. සංසාරේ මේ අවිද්‍යාව ඇති වෙන්නේ ඒ වගේ සංඥාවල තියෙන වලට අපි රැවටීම තුළින් කියලා නේ කියන්නේ. එහෙමත් පුළුවන්. මේ අවිද්‍යාවත් තියෙන ඒ සියල්ලම රාමු කාල චිත්තක්ෂණ ඒ වාගේ තිබෙන්නා වූ නදෙනවත්කම ඊළඟට ඒකත් අවිද්‍යාව ඊළඟට තව එකක් ඉතින් ඔය සංඥා වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල් ඒවත් තිබෙනවා. මතක කියලා ගොඩ ගහගත්ත දෙයක් ඇත්ත වශයෙන්ම නැත්තේත් නැහැ ඇත්තේත් නැහැ.
අන්න එහෙම එකක් තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ හැට්ටේ පෑ කියලා කියන්නේ ඉතින් තියෙනවා නම් මේ මතු කළ ගන්න පුළුවන්කම තියෙන්නේපාය නැති කියලා කියන්නත් බැරි මේ යමක් මතක් කරනකොට ඉතින් ඔය මොකක් හරි ආරම්මණය පිසිතුර වෙනකොට එනවනේ කඩාවගෙන ඒක නිසා ඉතින් විදර්ශනා කරන්නත් ඒක හේතු වෙනවා තමයි ඉතින් මේ මේ ධර්මයේ පැත්තේ බලන බැලීම් නම් මේ තුන් හතර පැත්තක් තියෙනවා ඉතින් අපි මේක හරහා බලන්නේ මහ පොඩි සියුම් තැන් ඉතින් මේ හරියට මේ කට්ටු සුදු පාටට මේ සුදු පාටට ඇනෙච්ච කට්ටක් පොඩි සියුම් ඇතින් වීදුරු කැලේ පේන්නේ නැහැ යන්නේ ඒ වගේ පොඩි පොඩි ඒවා කොහොමද මේක මේ වෙන්නේ කියන තැන් බලන් තමයි යන්නේ. දැයි තිරුවන් සරණයි. තිරුවන් සරණ ප්‍රමාණිකයන්. සමනද ඒකට අර ජයන්ත මහත්තයාගේ මේ ප්‍රශ්නෙත් සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් සමනද මේ මේ නිරෝධ සමාපත්තිය සමනද ඒ යෝගාවචරයට හුස්ම රැල්ල වැටෙනවා සමනද තිරුවන් සරණ. නෑ මහත්තයා හුස්ම රැල්ල වැටෙන්නේ නැහැ. හුස්ම රැල්ල වැටෙන්නේ නැති තැන් තියෙන මිනිස්සු මැරින්නෙක් නැති හුස්ම නැති තැන් තියෙනවා කීපයක්. එකක් තමයි ඔය මේ වතුරේ වැටලා වතුරේ ගිලුණායින් පස්සෙත් මිනිස්සු හුස්ම ගන්නෙ නෑ. නමුත් මේ ටික වෙලාවක් යනකම් පණ තියෙනවා. හුස්ම ගන්නෙ නෑ. ගොඩට ගෙනාවට පස්සෙත් එහෙම මෙහෙම ගස්සලා මේ හොල්ලලා ගස්සලා පෙරලා ගත්තන් පස්සේ ආයේ මේ පණ එනවා කියලා කියන්නේ මැරිච්චයක් නෙමෙයි. නමුත් ඉතින් නැත හાર્ට් බීට් වැඩ කරනවා. ඊළඟට අනිත් එක තමයි හතරවෙනි ධ්‍යානෙට ගියාන් පස්සෙත් නවතින හුස්ම රැල්ල. මේ එහෙමත් වෙනවා. සමහර වෙලාවට බොහොම කලාතුරකින් සමහර මිනිස්සු බය වෙනවා. බය වෙච්ච ගමනුත් ඔක ටස් දාලා නවතින හැබැයි මරින් නෙමෙයි. එක වෙලාවක් ඊට පස්සේ තියෙනවා. ඊළඟට නිරෝධ සමාපත්තියේ කොහොමත්ම හුස්ම රැල්ල නැහැ. සාමාන්‍යයෙන් තේරුවන් සරණයි මම හිතන්නේ වහන්සේට අලුත් කොටසක තියන්න වෙලාව ප්‍රමාණවත් වේද කියන කී ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍යස වහන්සේ කොහොමද හිතන්නේ යන මේ ඒකත් හැබැයි මහත්තයා හොඳයි මේ හැබැයි මේ අලුත් කොටසක් තියෙනවා මේ නිස්සරේ පත්තියෙම තියෙනවා මේ කොටස් දෙකක් අපි මේ අද මේ ටික මම හොයලා බැලුවේ එකක් සහජාත නිස්සේ ස්වභාවයයි පුරේජාත නිස්සේ ස්වභාවයයි ඒ ටික පිළිබඳව තමයි අද ප්‍රශ්නේ ඇහුවේ සහ කියලා දුන්නේ. හැබැයි ඒකේ තියෙන තව කොටසක් තියෙනවා මහත්තයා. මේ පුරේජාතයේකී තව වෙන විස්තරයක් තියෙනවා අපි දැනගත යුතුයි ඒක. ඒකට හැබැයි මේ වෙලාව ටිකක් වෙන දෙන්නත් පාලි නැති වගේ තියෙනවා. මේ එකක් තමයි දැන් මේ පුරේජාත ප්‍රත්‍ය කියන එක තේරෙනවනේ. පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ පළමුවෙන් ඉපදිලා පසුව උපදින දෙයකට ප්‍රත්‍ය වීම කියන එක. පළමුවෙන් ඉපදී පසුව හටගන්නා වූ දෙයකට ප්‍රත්‍ය වෙන ස්වභාවය තමයි පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒක අපි ලොකු ලොකු දේවල් ආධාර කරගෙන ඔන්න මේ අපි කතා කරමු. හැබැයි පුරේජාත ප්‍රත්‍යය ටිකක් විස්තර වෙනවා මෙහෙම. එකක් තමයි නිස්රය වශයෙන් නිස්රය ධර්ම පුරේජාතය. ඒ කියන්නේ ඒකට කියන වස්තු පුරේජාතය. ඒකත් නිස්රය ප්‍රත්‍යය. අනිත් එක තමයි වස්තු ආරම්මන පුරේජාත ප්‍රත්‍යය. ඒකත් මේ නිස්රය ප්‍රත්‍යය.
කරුණු දෙකක් කිව්වා. පටලවා ගන්න එපා. එකක් තමයි වස්තු පුරේජාත මිශ්‍රේ ප්‍රත්‍යය, වස්තු ආරම්මන පුරේජාත මිශ්‍රේ ප්‍රත්‍යය කියලා. ඔය පුරේජාත ප්‍රත්‍ය දෙක ඒ ප්‍රත්‍ය කොටස් දෙකක් වෙනවා. එතකොට ඒක පිළිබඳව ටිකක් හැබැයි මේ ටිකක් මේ ගැඹුරු පුතුගෙ තියෙනවා ඒක වෙන්නේ කොහොමද කියලා. ඒකින් අපි මේක මේක තව ඉස්සරහට තියෙන ඒක ටිකක් කාලයක් අරගෙන කියලා දෙන්න ස්වාමී. එහෙම වෙන්නේ නේද මහත්තයා? අපි එහෙමයි සයන්ස් මටත් හිතෙන්නේ එහෙම හොඳයි අපි හැමදෙරනේ. මට හිතනවා ඒ කොටසට ටික විස්තරාත්මක යන එක හොඳයිද කියලා. නේද නැත්නම් සයන්ස් ඒක නැත්නම් යන්තම් කියලා දුන්නත් අපි ආරම්භ මේ මාතෘකාව විතරක් නම් යොදලා දුන්නා. නමුත් ඒක ටිකක් අතකට ගහන්න ඕන ටිකක් වැඩිපුර මේ මේක වෙන්නේ කොහොමද කියලා. නැත්නම් එහෙම අවබෝධය හරියට යන්න අපි ඉතින් ඇත්තටම පොත ඉවර කරන්න නෙමෙයි මේක කරන්නේ ධර්ම අවබෝධය කරගන්නනේ. සයන්වාස අපිට මේ දැන් අපි කතා කරපු සහජාත නිශ්චයපත්‍යත් ප්‍රේජාත නිශ්චයපත්‍යත් ඒ කාරණාව සයන්වාස මේ කිසියම් කෙනෙකුට කොහොමද ඒක සමුදය අස්තංගම දකින්න දුක්ඛ අවබෝධක සඳහා එවන්නම් පටිච්චසම් මේ ස්කන්ධයන් විභාග කරන කෙනෙකුට දර්ශනාවකට ගන්න අවස්ථාවකදී මොන විදිහකටද උපකාර වෙන්නේ කියන එකට සයන්වාස අපිට කිසියම් ඉදයක් ලබා දෙන්න පුළුවන්ද? මොකද මම එහෙම කියන්නේ සයන්වාස අපි ඊ සාකච්ඡා දෙතේවෙනි කොටසකට පොඩ්ඩක් යමු නා. මොකද අපි සාකච්ඡා මණ්ඩපේ ඉන්න අපි හැමෝමනේ මේ අපි වැඩිපුරම අභිධර්මයට වැඩි අවධානයක්වත් නැහැ. නමුත් අපි මෙතන සම්බන්ධ දෙයක් උදට ඉන්නවා. නමුත් සාමාන්‍ය සූත්‍ර භාවිතයෙන්ම කටයුතු කරන ඉන්නවා. ඉතින් ඒ අයත් දැනගන්න සයන්වාස කොහොමද මේ කාරණාවන් කිසියම් දුරකට හෝ අපි යොදාගන්නේ තමන් භාවනාවකදී? ඒ භාවනාවට යොදා ගැනීමට ඉතාමත් හොඳ තැන තමයි වස්තු පුරේජාතය සාමාන්‍ය ලොකුට අහු වෙනවා. සහජාත නිස්රය හසු කරගන්න ටිකක් කෙනෙකුට ටිකක් අමාරුයි. නමුත් අර පුරේජාත නිස්රය කියන එක භාවනාවේදී යොදා ගන්න ලේසිකමක් තියෙනවා. ඒ තමයි මේ දැන් අපි අපේ ඇස කන නාසය මේ ශරීරය මේ දැන් අපි හිතලා බැලුවයින් පස්සේ දැන් මේ නිස්රේ කියලා කියන්නේ යම්කිසි ඉස්සෙල්ලා පහළ වෙලා පසුව මේ හැදෙන්නා වූ සිත්වලට වද දෙන්න හරි ඇතිවෙච්ච උපකාරක ධර්ම ස්වභාවයක් නේ. දැන් හිතන්නකෝ මේ කොණ්ඩය මිනිස්සු පීරනවනේ. ඒ කොණ්ඩේ පීරන්නේ එදා උදේ හැදිච්ච කොණ්ඩයක් නෙවෙයිනේ. ඊයේ කොණ්ඩේ ඕදලා පීරලා තිබිච්ච කොණ්ඩෙනේ මේ අද අමුතු විදිහට පීරන්නේ හදන්නේ. එතකොට දැන් ඔය සමහර අය යනවනේ ඔය මේ හෙයා ඩ්‍රෙසින් වලට යනවනේ. එහෙම යනකොට හෙයා ඩ්‍රෙසින් එකෙන් ගත්ත කොණ්ඩයක් නෙවෙයිනේ පීරන්නේ. මෙහෙන් අරගෙන ගිහිල්ලා එතන ඊට පස්සේ ආත්වක එකක් දානවා කියලා කියනනේ ඔය කට්ටිය කියන මේ කොණ්ඩ කපන්න යන ගානයි ඊට පස්සේ හෝදන්ට ඩ්‍රෙසින් අරවට මෙවට යන ගාන හැල ලොකු ගණන්. ඉතින් මේ ඒවා කියනවා. ඉතින් ලස්සනට හදාගෙන කියාගෙන පීරගෙන කපාගෙන කොටාගෙන එනවා. ඒ හැම ඒකටම දැන් බලන්න හිතක් දැන් ඔය බාබර සාප්පේ වැඩ කරන මනුස්සයාට සිත් පහල වෙනවනේ අලුතෙන් ආපු එක්කෙනාට මේ කලාව දෙන්න ඕනේ. ඒ කොණ්ඩේ අයිතිකාරයට ඇත්තේ හිතෙනවා මං අහවල් බාබර සාප්පුට යන්න ඕනේ, අහවල් හෙයා ඩ්‍රෙසින් එකට යන්න ඕනේ. ඊට පස්සේ එයාට ලෝභකමක් ඇති වෙනවා. කුමක් සම්බන්ධයෙන්ද? ඉස්සෙල්ලා පහළලා තිබෙනා වූ
කොණ්ඩේ සම්බන්ධයෙන් මේ විදිහට හැඩක් මේ විදිහට ආකාරයක් මේ විදිහට රටාවක් තීරීමක් හැදකිරීමක් වෙන්නුනේ කියලා හේතුපුත්‍ර එයාට ලෝභයේ හිතෙන්නේ අර ඉස්සෙල්ලා හටගත්ත කොණ්ඩේනේ ඊළඟට එහෙමත් තියෙනවා බාහිර වශයෙන් වස්තුවක් ගත්තොත් එහෙම මිනිස්සු පොල්වතු වලට රබර් වතු වලට ඊට කඩන් වලට ගෙවල් දොරවල් වලට ඒවට මේ නඩු හබ කියනවා රඳු සරු වලනවා තරහ ව්‍යාපාදය හැදෙනවා ඉරිසියාව හැදෙනවා ඒ ඔක්කොම පස්සේ හැදෙනා ඉරිසියාවල් තරහ වෛර ක්‍රෝධ බැන ගැනීම ආවේ අක්ෂල් වශයෙන් ඒ සියල්ලක්ම ඇති වෙන්නේ ඉතින් ඉස්සෙල්ලා ඇති වෙච්ච මේ වස්තුව හේතු වුණා නේද කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන් මේ ධර්මයට ඊළඟට විශේෂයෙන්ම ඔය පස්සේ ඇති වෙන නාම ධර්ම තමයි කියන්නේ තවත් තිබෙනවා දැන් මේ ඉස්සර වෙලා කරලා තිබෙනා වූ කර්මයක විපාකයක් හැටියට මේ වගේ ඇඟක් මේ වගේ ශරීරයක් හදලා දුන්නා මේ ශරීරයෙන් මේ කටෙන් මේ කණෙන් මේ නාසයෙන් හිත යන් යන් දේවල් අහන්න කියන්න සිද්ධ වෙනවා ඒ ඒකම ඊට පස්සේ අලුතෙන් අලුතෙන් ඒ දේවල් සම්බන්ධයෙන් හිත පහළ වෙනවා ඒ හිතවලට මේ ඒ අලුතෙන් හිත පහළ වෙන්න කේන්ද්‍රේ වන්නේ නිස්රේ වන්නේ භූමිය වන්නේ මේක නේද මේ ශරීරයේ නේද මේ ඇස් නේද කන් නේද කියලා ඒ විදිහට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා අනිත් එක තමයි ඔය සමහරලාට හිතනවා කියනවනේ මේ මම මේ වාගේ දුකක් මේ වාගේ දුකක් විඳින්න මට ලැබුණේ මේ ජීවිතයේ මේ දේ ලැබුච්ච හින්දා නැත්නම් මං කිසිම දුකක් විඳින්නේ නැහැ කියලා. එතකොට ඒකෙන් පේනවනේ ඉස්සර වෙලා ලැබිච්ච දෙයක් හින්දා පස්සේ මේ වාගේ විඳවන්න සිද්ධ වුණා කියලා. ඒක නිසා අන්න ඒ විදිහට අනිත්‍ය මෙනෙහි කරනවා වගේම ඒක බලපාපු ආකාරය නිස්සේ ප්‍රත්‍යයට දාලා මේ නිවනින් පරිස්සම් කරන්න පුළුවන්. ගොඩාක් ඔය පුරේජාත ප්‍රත්‍යයට බලපානවා. ගොඩාක් මේ ළඟට ළඟට කිච්චෙන්ද කියන සාජාත ස්වභාවයේද හසුරවන්න පුළුවන්කම තියෙන්නේ පරම්පරාවසෙන් කියන්නේ සම්පතියක් වශයෙන්. ওই විදිහට තමයි ඒකි බලන් දෙන්නේ. හැබැයි තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. මේ පဋාණ ධර්මයේ ගැන කියනකොට මේකේ අමුතු ಗುಣ විශේෂයක් තමයි සලකන්නේ. ඒක කියනවා නම් අපි කාණ්ඩං කෑල්ලා දොරක් මොකක් හරි තවත් වස්තුවකට කිට්ටු කරනවා. කිට්ටු කරාම ඒ කාණ්ඩං කෑල්ලේ තිබෙනවා වස්තු වශයෙන් ඇති වෙලා නැති වෙලා ගෙවිලා යනා වූ ස්වභාවය. ඊළඟට ඒ කාණ්ඩං කෑල්ලේට අදින ස්වභාවය අදින වස්තුවක් තියෙනවා නම් ඒකෙත් තිබෙනවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. ඊළඟට ඒ කාණ්ඩං කෑලි වස්තු දෙකේ අතර තියෙනවා ඒ අර වස්තුවක් මේ වස්තුවට ග්‍රහණය කරන අද්දන ගතිය මේ ඒක බලපෑම් ස්වභාවයක් ඒකත් ඒකේ තිබෙන තවත් සියුම් ශක්ති ගුණ ස්වභාවයක් ආන්න ඒව තමයි මේ පဋාණ ධර්මයේ කතා කරන විශේෂිත තැන් ඒක නිසා මේ විදර්ශනා කරන්නත් පුළුවන් සමහර තැන්වලදී මේ ශක්තිත් මේවත් එක්ක හැංගිලා නැති වෙලා යනවා කියන එක බලන්න පුළුවන් තවත් මොනහරි කියනවා නම් පස්සේ අහන්න පුළුවන්. ඔව් කල්‍යාණ මිත්‍රේණිය අවස්ථාව තියෙනවා දැන් ඒ පැත්තට යොමු වෙච්ච ප්‍රශ්න ඉදපත් කරන්න. දිල්රුක් මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නද? අසරේ ස්වාමීනාස මේ විපාක ධර්මය විපාක ගැන අපිට ඔය ආකාරයට හිතන්න සුදුසුද ආඳුරනේ එහෙම හිතන්න පුළුවන්ද? පුළුවන්. මේ අපි මේ මහත්යාට මතක ඇති අපි ධර්ම කොටාසියක් ගැන කතා කළා මේ පဋාණේ ඉතින් ඇත්ත වශයෙන්ම මේ කියාගෙන යන්නේ අවසානේ නෙවෙයි මේක මේ යන්තම් අඩිය ගහුව විතරයි මේකේ තව තියෙනවා ඉස්සරහට දිග ඇරෙන මහා ගුණාවක් තියෙනවා මේ ඒකට යන්නත් එක්ක මේ
පුළුවන්ද කියලා තමයි මේ ප්‍රශ්න අහහා මේ බලබලා යන්නේ. විපාක ධර්ම ගැන අපි කිව්වා මහත්තයා. ඒක කියන්නේ මෙහෙමයි. විපාකා ධම්මා විපාක ධම්ම ධම්මා නේව විපාක න විපාක ධම්ම ධම්ම කියලා අර තික මාතිකාවේ තැනක අපි කතා කළා. ඉතින් කියන්නේ ඒක විදර්ශනා කරන්න පුළුවන් විදර්ශනාවෙන් දැක්කන්න පුළුවන් විපාකා ධම්මා කියන්නේ විපාක හැටියට ක්‍රියාත්මක වෙන ධර්ම කොටාසයක් තියෙනවා නාම ධර්ම. ඒ වගේම විපාක හැටියට හැදිලා තිබෙන රූප ධර්මක් තිබෙනවා. විශේෂයෙන් නාම ධර්ම. එතන ගන්නෙ අර තියෙන ආහේතුක සිත් ඒව විපාක ධර්මයේ චක්කු විඥාන සෝත විඥාන ඕවා විපාක ධර්මනේ. ඊළඟට මේ ඔය මේ සම්තිර්ණ සිත ඊළඟට ඔය මේ සම්පටිච්ඡන සිත් ඒ විපාක ධර්ම. අනිත් එක තමයි මහා කුසල් වල තිබෙනවා විපාක ටිකක් සිත්. අරූපාවචර විපාක කියන මේවා විලා නාම ධර්ම හැටියට වෙනත් තැනක ඇති වෙච්ච ධර්ම හැටි ඒ වගේ විපාක හැටියට ඉලිත්තුලා එන එක. ඒවා ඔක්කොම හඳුනා ගන්නවා මේක විපාක ධර්මයක් මේක විපාක ධර්මයක් ඒක විපාක ධර්මයක් කියලා. තව එකක් තමයි මේ සමහර අවස්ථාවලදී මේ දවසක් මම බණ දේශනාවක් කරලා ඉවසීම ගැන තරහව ගැන ඊළඟට මම පණ දේශනාවක් කළා තරහව ආවන් පස්සේ කොහොමද ඇති වෙන්නේ කොහොමද දැනෙන්නේ ඊට පස්සේ මේ තරහව හැන්ඩල් කරන්නේ කොහොමද කියලා හොඳට අහගෙන අපේත් එක්ක ධර්ම මණ්ඩපයේ හිටපු අය අහගෙන ගියා. ඒ මහත්තයෙක් පස්සේ ඇවිල්ලා මට කියනවා ඊට සති දෙකකට මාසිකට පස්සේ ඇවිල්ලා කියනවා මේ බණක් මම දන්නවා අහලක් තිබෙනවා පොතක් කියලා කියනවා මටත් පින් දුන්නා ඒ කියපු කාරණා ටිකට මේ සායනාන්දරත් පින් සිද්ධනට ඒ තරහව මැඩ ගන්න ආකාරය කිව්වට හැබැයි ඒක හිතින් යන්නේ නැහැ කියලා තරහක් ඇවිල්ලා මේ හිතේ අර හිතට ආවන් පස්සේ වේගයක් ඒ කියන්නේ තරහ කියන එක ආවන් මේ හිතින් විඳවන ගතියක් තියෙනවා. ඒ විඳවන ගතිය හිත තෙරප තෙරප ශරීරයේ තෙරප තෙරප පීඩා කර කර දව දවා රස්න කර කර උණුහුම් කර කර තෙරපමින් දාමින් පීඩා කරමින් ඒක පවතිනවා. ඒක මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට හොඳට තියනවා කියලා පේනවා. ඊළඟට ඒ තරහව කියලා හොඳට හඳුනා ගන්න පුළුවන් කතියකුත් තියෙනවා. ඒ වුණාට ඒක සංසිඳලා යන්නේ. දවස් ගණන් සති ගණන් උදේට ටිකයි දවල්ට ටිකයි ඇඳේට ටිකයි ඔක කැකෑරි ඔක ඕම් තියෙන. ඉතින් ඒක මේ ඒක අමුතුම ගතියක්. ඉතින් ඒක මොකක්දයි කියලා ඇත්ත වශයෙන් බැලුවන් පස්සේ විපාක එන්නේ ওই විදිහට. උණු වතුරක කුණු කරනකොට ගින්දර දාන්න බොයිල් වෙනවනේ. ප්‍රශ්නේ තියෙනවනේ. ඒ වගේම රත් වෙච්ච එක ওই උණු වතුර බෝතලයකට දෙන්නම් පස්සේ ඒක උණු වතුර බෝතලෙට ගින්දර දාන්නේ. ඒ වුණාට උණු වතුර බෝතලේ අර ඉස්සෙල්ලා රත් වෙච්ච එකේ විපාකේ හැටියට ඒක ඔහි තියෙනවා. හැබැයි උණුතර බෝතලේ ඒක පවතිනවා රස්නේ. අන්න ඒ වගේ අපේ මේ විපාක ධර්ම ගැන හිතනකොට ඒ විපාක ධර්මයත් එක්ක නාම ධර්මිනු ගැටගැහිලා එනවා. නාම ධර්මිනු හරියට ඒ තෙරපීමට ඒ පිළිකුල් කිරීමට ඒ වෛරයට තරහවට අප්‍රිය කර කර ඔහි ඉන්නවා. ඒක හිතින් යන්නේ නැහැ. ඒ විපාක ධර්ම හැටියට විදර්ශනා වශයෙන් අල්ලන්න පුළුවන්. ඒක ඒ විදිහටම
මේ හොඳට බලාගෙන හැබැයි සමහර දවස් තියෙනවා යන්නේ අයින් වෙලා යන්නේ ඔහි කැකෑරි කැකෑරි පල්වෙවි විඳව විඳව තියෙනවා අකමැති එක වෙන එකක් යන්නේ නැති එක වෙන එක ඔයදිර බලන්න පුළුවන් මාත්‍ය මේ මේක යම්කිසි උපකාරයක් වුණාද කියලා කිව්වොත් ඒකත් පිටිට හැම එක්කෙනාට එනහඳුනේ බොහොම පිං පෙන්වස ඔව් දිලුක් මහත්තයා ඔබතුමා ඉදිරිපත් වුණා ඉස්සෙල්ලා ඔබතුමාට මම යමුනේ විශේෂයෙන්ම අපි ඒ සාකච්ඡාවේදීත් කතා කළා අපිට කොහොමද මේ ධර්මයන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියන්නේ විශේෂයෙන්ම මම අද කතා කරන්න ඕන ප්‍රත්‍ය ධර්ම ගැන දිලුක් මහත්මයා පොඩ්ඩක් ඒ පැත්තට තිරවස් කරන්නේ වෙනත් නමස්කාරයක් ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවේදී අද බොහෝසේක කිප් කරලානම් වැටුණා දැන් මට ප්‍රශ්නයක් රකින් කියලා ඔළුවට ආවේ දැන් දැන් සමහර වෙලාවට භාවනාවේදී දකින දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් යම් දේවල් අපි ඇති වෙන විදිය බලනවා ඒවත් ඒ වගේම මේක දැනගන්න මේක ඇති වෙනවා කියලා දැනගන්න පාවයක් එතකොට මම දැකලා තියෙනවා දැන් ටිකක් වැඩිපුර වෙලාවක් මේක බලනකොට ඒකාතික මොහොස්තරයක් ලක් වෙන පුළුවන් වෙලා ඕන දෙයක් තුන වේදනාවක් නක් කමන්නේ හිතේ සිතිවිල්ලක් නක් එමේක ඇති වෙන එකයි ඒක ඇති වෙන බව දැනගන්න එකයි එක සැරේම එකතන වෙනවා කියලා හිතනවා ඉතින් ඒ වගේම තමයි අර දැනගන්න එකට බලපෑමක් නැහැ කියන එකත් කෙරෙත් හිතනවා දැන් මට තාක්ෂණ සම්බන්ධ හදලා මේ සහජාත පත්ති කියන එක දැන් අපි කියවා මේ එක සැරේ මේක ඇති වෙන ගමන්ම අනිත් එක ඇති වෙන උපකාරී වෙන ධර්මයක් හැටියට දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ දේවල් අපි හැම හොයලා බලන්න ඕනද දැන් මම අර කිව්වා වගේ දැන් මේක යමක් හට ගැනීමත් ඒ හට ගන්න බව දැන ගැනීමත් එකට සිටිනකොට මේක අතර සම්බන්ධයක් තියෙනවා එතකොට ස්වාමීන් වහන්සේ මේක මගේ අත්දැකීමක් මේ බලපු දෙන්නේ එතකොට ඒ කියන්නේ මේක නේද ධර්මයේ හරියටම මේක වෙන්න ඕන මේක තව දිහා බලනකොට තවත් මොකක්ද සත්‍යයේද මට අහගන්න ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ සත්‍ය ධර්ම තියෙනකොට දැන් ධර්මයේ එහෙම විස්තර කළා කියලාද මෙන්න මේ අදාළ දේවල් තමයි මෙන්න මේ විදිහට සාධාරණපත් වෙන්නේ මෙන්න මේවල් සාධාරණපත් නෙවෙයි ආදී වශයෙන් එහෙම හරියටම සඳහන් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි සාධාරණපත්යේ ධර්මයන්ගේ සඳහන් කරලා තියෙනවා අපි ගිය පාර කිව්වා මේ ස්කන්ධ ධර්මයෝ මේ විදිහට වෙනවා කියලා අපි රාජාර ධර්මයෝ නම් කරලා ඒ ධර්ම වෙන වෙනම එකට වෙන තැන් තියෙනවා රූප ධර්ම වෙනම නාම ධර්ම වෙනම තියෙනවා අවස්ථා සමහර ඒ වගේ පොඩ්ඩක් ඒ දෙගොල්ලෝ එක්කාසු වෙන තැන් තියෙනවා ඒවා දක්වලා තියෙනවා අනිත් එක තමයි මහත්තයා මේ අපි හිතුවට මහත්තයා මේ ඔය ධර්ම මත ඇතිවෙන ධර්මයේ පේනවා නැති වෙන ස්වභාවයේ පේනවා ධර්මයක් ඇති වෙනවා ඇති වෙනකොටම පේනවා ධර්මයක් නැති වෙනවා මැරි යනකොටම පේනවා ඒ එකම බලනවා කියලා අපි එහෙම කිව්වට මහත්තයා ඕක ඒක වෙන්නේ මහත්තයා යම් සමහර මේ ඔය ඔක්කො ඇත්තටම ඔය ඔක්කොම එක වෙලාවක පේන්නේ නැහැ වේගී වැඩිකම හින්දාවෙන් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට විනාඩියක් භාවනා කරනවා කියලා විනාඩියක් භාවනා කරනකොට ඒ විනාඩියේ අපි යම්කිසි ධර්ම ටිකක් දැකලා තිබෙනවා හැබැයි නොදකපු ඒවත් ඔයාසේ තිබෙනවා ඒක නොදැක්කයි කියලා තේරෙන්නේ නැහැ ඒක නිසා මේ සමහර විදර්ශනා කරනකොට දැන් ඔච්චර අර පဋාණේ හැටියට බලන්න ඇච්චර සිවුම්ව යන්න අවශ්‍ය නැහැ. පဋාණේ ඉගෙන ගන්න පුළුවන්. පဋාණේ තේරෙන වෙලාවට ඒකේ කොටස් තීරේවි. බුදුරජාණන් වහන්සේගේ ඥානයේ තිබෙනා විසුතු ක්‍රමත් එක්ක ධර්මයේ තිබෙන අනිත්‍ය නිස්සාරස්භාවයත් එක්ක ඒවා ක්‍රියාත්මක වෙන දේවල් දැන ගැනීම සඳහා උපකාර වෙන ධර්මයක් හෙට මේ ඉගෙන ගන්නට කමකුත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ නුවණට තරම් එහෙම අපිට අහු වෙන්නේ නැහැ. නමුත් මේ උපකාර නොවි තියෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේ වගේ මානසික කාර්යයක උපකාර වෙනවා.
විදර්ශනාවට උපකාර වෙනවා යම් තැනකදී. අර ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා මේ භාවනා කළ තියෙන මේ පဋාණ ධර්ම අහලා ඊට පස්සේ දියේ යද්දි වතුර යද්දි එහෙම මේ හැබැයි අපි භාවනා කරන්න ගියාම මේව මොකෝත් හිතන්නේ නැතුව එනේන දේවල් මෙනෙහි කරන සිහිය පවත්වාගෙන යනකොට අහුවෙනේවා අහුවේවි, අතහැරනේවා අතහැරේවි, මතක් වෙනවා මතක් වේවි, පෙනේවි පෙනෙන ටික, අනිත් ඒවා ගැන මොකෝත් මේවා කරන්න ඕන මේව නාපු නිසා මේව අනිවාර්යෙන් අහන්න ඕන නේද කියලා ඒ තරක දාන්නත් අවශ්‍ය නැහැ. මේ කියලා දෙන ඒවා යන් යන් අවස්ථාවලදී උණු ඕන ඕන වෙලාවට ඔක්කොම නෙවෙයි ඒකෙන් කීප දෙයක් හරි මතුවලා ඒවි එතකොට යන් යන් කොටසක් වැටහෙවි. හැබැයි අපි වුණත් භාවනා කරන්න යනකොට මේ මොන දේ කිව්වත් මේ ටික කිව්වා මේ ටික තේරෙනවා මේ ටික මේමයි කියලා ඒවා ඔය හොයා යන්නේ. සීය පවත්වාගෙන නුවණ පවත්වාගෙන ඉන්නවා පෙරෙන් ටික පේනවා නැති ටික නැති ඒවා කියලා දුක් වෙන්නේ නැහැ. ඒක නිසා මහත්ය හැබැයි තව එකක් කියන්න ඕනේ. අපිට ඔය පෙනුනට පේනවා කියලා ඇතිවේ ඒක ඇවිල්ලා ඕලාරික මට්ටමින් ඔබ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලොකු මට්ටමින් ඔබ සියුම් මට්ටමින් ඇතිවෙන ඇති වෙන එක ඒකේම වැටෙන්නේ නැහැ. සංතති වශයෙන් එවාගෙම ඝන ස්වභාව වශයෙන් රංචු රංචු තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ සියුම් ස්වභාවයට පස්සේ මොකක් හරි වේවි ඔය දැනෙන හැටියට කරගෙන යන්නේ ඒක තමයි හොඳ කියලා මම බොහොම මෛත්‍රියෙන් මතක් කරනවා. මම තේරුම් කරගන්න විදිහක් කියලා ප්‍රශ්න අහන්නම් තමයි මම වැඩි දෙන්න පුළුවන්. මේ සාමිනාන්ත අර මුලින්ම අහපු ප්‍රශ්නත් එක්ක හිතනවා මම ඒ ජනමාත ජාත මාත මුලින්ම මතක කරගත්ත එක පටිසම්භිදා මාර්ගයේ තියෙන අර පෙර නොතිබී හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනා කියන ඒ විස්තරෙත් එක්ක මේ අභිධර්මය නිකම්ම ගලපන්න යනකොට මට හිතෙනවා සාමිනාන්ත මේ පොඩි සැටලයිට් සාගරයක් වගේ ඉන්න කීය කියලා වගේ. සමහරවිට මම වැඩි දෙන්න පුළුවන් සාමිනාන්ත. දැන් මෙතන ඒ එකත් එක්ක අපි නිකන් මේ ගලපන්න ගියොත් සමහර ආ මේ විචාවලදී ඇහෙනවා සාමිනාන්ත ගැන ඔය ප්‍රසාද රූප ගත්තම දැන් සෝතප් ප්‍රසාදය අකුඤ්ඤානේ හත ගන්න අවස්ථාවේදී සෝතප් ප්‍රසාදයත් අර පෙර නොතදී හතගෙන ඉන්න ඉතුරුතුව නිරුද්ධ වෙනවා කියලා වගේ විග්‍රහ වෙනවා. ඒතර ඒකින් නිකන් අදහස් වෙනවා ඒ වෙලාවේ අර අනිත් ප්‍රසාද ටික ඒ කියන්නේ මේ මේ චක්කු ප්‍රසාදිය නම් ඇතුළට තියෙන ඒ වෙලාවේ සෝත ප්‍රසාදිය දාන ප්‍රසාදිය ඒව නැහැ කියලා වගේ හර තාම නම් මේ ඔබ වහන්සේ අපිට කියන දීප් විදිහට මම තේරුම් අරන් ඉන්නේ විදිහට මේ ප්‍රසාද ටික මේ විදිහට ගලපන එක මට හිතනවා වැරදි කියලා. දැන් මේ හැම ප්‍රසාදෙම අපි රූප විදිහට නේ කරන් ගන්නෙ. ඒතකොට අර රූප විදිහට නේ ඇතිනේ. ඒතර ඒ ප්‍රසාද හැම මොහොතෙම ඉස්සත් මේ රූපේ ආයතත් එකේ කලාප බිඳි බිඳි ගියාට ඒ ප්‍රසාදයකින් ඉඳ දැන් කෙනෙක් ඉපදුණු මොහොතේ ඉඳලා මැරෙන මොහොත වෙනකන් ඒ ප්‍රසාදයේ සංස්කාරයෙන් පැවති පැවති යනවනේ. ඒතර ඒ වෙලාවේ එක දෙයක් හින්දා ඇක්ටිවේට් වෙන එක ප්‍රසාදයක් වුණාට අනිත් ප්‍රසාදේ වෙලාවේ සංඥාත නැහැ කියන්න බෑ නේද? ඒවත් අර චිත්තක්ෂණ 17ක ආයු කාලයක් ඒ රූප කලාප වැදුවට ඒවත් එක පවතින ප්‍රසාදය ජීවිත කාලෙම පවතින නේද සාමිනාහත්. පැහැදිලි දැනෙනවා නේද සාමිනාහත්? මට පැහැදිලි. මට පැහැදිලි මාත්‍ය කියාපේක හරි. හයි මම ඌ කියන්න මට ආයේ ඉස්තර කරන්න අවශ්‍ය නැහැ. මාත්‍ය කියාපේක හරි. ඔය දෙක පටලවා ගන්න හොඳයි. ඒක මේ සූත්‍ර දේවල් සංහිත ධර්ම හැටියට ගලපන්නේ ඒ වගේ අනිත් ඒවා අභිධර්මයේ තිබෙනා වූ ශක්තියෙන් වෙනම ඒක නිසා ඒ සමහර තැන්වලදී ගැළපෙන වෙලා තිබෙනවා. සියුම් නිසා සියුම් ස්වභාවය නිසා ඒක මේ ගැළපෙන්නේ නැතු යන තැනක තියෙන ඒක නිසා මහත්යයි කීප එක හරි මම ඒ විදිහට හිතන එක පිළිබඳවත් ඉතින් මේ අගය කරනවා. ඒ විදිහට තමයි ඔය සමහරවෙ තියෙන්නේ ආයතනයක ආයතනේ නාම ධර්ම ක්‍රියාත්මක වෙන තැනයි අක්‍රියාත්මකව ප්‍රවෘත්ති කර්මජ රූප වාදින ඔය පටලැවිල්ල ඔක තියෙන ඒක නිසා වැඩිමම ඒ ගැන කියන්නේ නැහැ. නමුත් ඒක හිතපු තාලේ හරි මාත්.
ගෙවි ගිය නිසා අපි ඉදිරියට අපි ඉදිරි සතියට අපි කියලා මේ වෙලාවේ අවසන් කරමුද? එහෙමයි අපේ හැමදෙරේ. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. කල්‍යාණ මිත්‍රනි, අද දවසේ නිත් ගෞරවනීය සම්මානසේ උන්වහන්සේගේ වටිනා කාලය වැය කරලා අපට ඒ අති උතුම් පට්ටන් ධර්ම දේශනාවෙන් බොහෝ කාරණා ඉස්මතු කරලා පෙන්නුවා. ඒ වගේම අපිට තියෙන ගැටලු විසඳා ගන්න අද දවසේ තුන්වංශ උපකාර වුණා. ඉතින් අපි ලබන සතියේදී මේ දේශනාවට ස්වයං වාස අපිට අද මාතෘකා වශයෙන් ලබා දුන් ඒ පොරේ යතපත්තේ දෙයාකාරයට බෙදී තිබෙන ආකාරය ගැන සාකච්ඡා කරමු. ඒ වගේම අද දවසේදීත් ගෞරවනීය ස්වයං වාස මතක දීපු කාරණාවන් නැවතත් ලබන සතිය බදාද ස්වයං වාස අපි ජයන්ත මහත්මයාත් මුල් කරගෙන සාකච්ඡා ගන්න බලාපොරොත්තු වෙනවා. අපිට කඩලන් විතෙන්දී සඳහා පැමිණ දෙසම ආරාධනා කරනවා. එහෙමනම් අද සම්බන්ධ වෙන අවශ්‍යම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඔබ වහන්සේ දෙවහන්සේ පතනා බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අපට කළා වූ මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ඉතාමත්ම බැස සිටින යුතුව ප්‍රාර්ථනා කර සිටින ස්වාමීන් වහන්සේ, මම ඔබ වහන්සේට මෙන්න සාකච්ඡා නිමා කිරීම සඳහා තෙරුවන් සරණයි. ඉතින්වත් සෑම දිනකටම යහපතක් සැනසෙල්ලක් වේවා. ඉතින් අදත් අර අපි කරගෙන ඉන්නා වූ දහම් පාඩමේ කොටසක් ඉදිරිපත් කරගත්තේ ඒ නිසා අද යන්යන් කරුණු තීරින්න ඇති. අපි තව ටිකක් ඉස්සරහට බය නැතුව ධර්ම බුද්ධ ගෞරවත්වය, ධර්ම ගෞරවත්වය, සංඝ ගෞරවත්වය ඇතිව සාකච්ඡා කරගෙන ගැටලු තැන් නිරාකරණය වෙනවා. ඉවසීමත් ඇතුව කරගෙන යනකොට පටලැවිලි ඔක්කොම නැතිලා යනවා. ඒ නිසා මේ වෙලාවෙදී ධර්මයේ ඇහිමෙන් මෙනෙහි කිරීමෙන් හිතීමෙන් උපදවාගත් අවශ්‍යලු පින් ධර්මයන්ගේ බලෙන් ශක්තියෙන් සහ තුනුරන් සතු අනන්ත ප්‍රමාණ ගුණ අනුභව බලෙන් හැම දිනාටම සැනසෙල්ලක් යහපතක් ශාන්තියක් වේවා. ඒ වගේම පින්වත් දල්වත් මහත්මයාටත් නිදුක් නිරෝගී දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා. ඉතින් මහත්මයාගේ කායික රෝග ඒ වගේම අපළු පතර සියල්ල යටපත්ර දුරු වෙලා රෝග භාවයේ සලසාගෙන ලෝකයාට පිහිට වෙන්න රත්නත්‍රය ආශිර්වාදී සලසේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මේ පින්වත් මහත්මයාට පෞලේ සම දෙනාට තමත් ඒ වගේම මේ පින්වත් ජයන්ත මහත්මයාගේ ඒ ප්‍රශ්න ඇසුවේ පින්වත් සෑම දෙනාටමත් මේ උතුම් ධර්මය අවබෝධය කරගෙන සකරාව සාකච්ඡාව පින ඒකාන්තයෙන් හේතු වේවා. සෑම දෙනාටම හොඳට ධර්මාර්ගයේ ගමන් කොට අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රිය ධර්මයන් සුවසේ මෝරවාගෙන බුද්ධාදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්තා වූ සදාකාලික සැපැති අමා මහ නිවනේ සැනසීම ලැබේවා. ඒකාන්තයෙන් මේ ධර්ම සාකච්ඡාමි පින නිවන් ප්‍රස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සීලවන්තං ගුණවන්තං පුරුක්කෙත්තං සාදු.